ඥාණය රහතන් වහන්සේට වඩා වෙනස්. බුදුරජාණන් වහන්සේට ඥාන 6ක් ලැබුණා. පසේ බුදුරජාණන් වහන්සේලටවත් රහතන් වහන්සේලටවත් ලැබෙන්නේ නැති. ඒ ඥානවලට ධර්මයේ සඳහන් කරන්නේ සත් අසාධාරණ ඥාන. ඥාන කීයද? ඥාන ඇහුන්නේ 6යි. සත් කියලා කියන්නේ සත් කෝඩ දන්නේ නැහැ නේ 6යි. එතකොට මේ ඥාන 6න් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් අපි හඳුනා ගන්නෙ. දැන් අපිට ඒ ඥාන තියෙනවද? අපිට ඒ මොන ඥාන තියා වෙන කිසි ඥානයක් නැහැ නේද? අදමතර මේ සම්මසනේ ඥානියවත් නැහැ. මොකද සම්මසනේ ඥානිය සංස්කාරයෝ අනිත්‍ය දුක්ඛය අනාත්ම. එතකොට ඒ ඥානියවත් නැති අපි කොහොමද असाधारण ज्ञान गेन हितं मे ज्ञान लुणे काटद लौतुरा बुधुरजानन वहांसिलट पमनमाई पसे बुधुरजानन वहांसिलट महाश्रावक्यांट प्रकृति श्रावक्यांट किसीम के ज्ञान ज्ञान हयाक्तियन अतकोट हेत्त तुणे हया कडुगराम कियाक्तुरु हेट हतम දොර ඉතුරු ඥාන 60ද රහතන් වහන්සේලටත් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලටත් තියෙන. අපිටත් උපදව ගන්න පුළුවන්. ඒ ඥාන විස්තරය අපි දැන් දන්නේ නැති නිසා තමයි බය වෙලා තියෙන්නේ. මේ බය වෙන්න දෙයක් නැහැ. ඔය අභිඥා බල ඔක්කොම මේ ඥානවල තමයි තියෙන්නේ. සම්මසනේ ඥාන, උද්‍යප්පේ ඥාන, විදර්ශනා ඥාන ටිකත් ඔය ඥාන 73 තමයි තියෙන්නේ. ඊළඟට අත්තපටි සම්විදා, ධම්මපටි සම්විදා, නිරුද්ධිපටි සම්පදා, ඒ වගේ සියුපිලිසිම ඥාන හතරත් ඔය ඥාන 73 තමයි තියෙන්නේ. दुखे ज्ञान दुख समुदय ज्ञान दुख निरोधे ज्ञान मग्गे ज्ञान सतर आर्य सत्य ज्ञान हतर उतन तीन बस नैत मेन में हाय मनोद इंद्रिय परोपरियति ज्ञान बुधुरजान महसर पमनत्न पलविन ज्ञान श्रद्धा सिहिय समाधि वीरिय प्रज्ञा मे इंद्रिय धर्म पहा මමත් මේ උපාසක උපාසිකාවනුත් උපදව ගන්න ඕන පහක්. අපේ సంతාණය තුල මේවා කොහොමද තියෙන්නේ? හරියට කටේ දත් වගේ. කටේ දත් මොනවා කියති තියෙන්නේ? සමානයි. ඊට වඩා හොඳ උපමාවකුත් තියෙනවා. අතේ ඇඟිලි වගේ. එකක් කොටයි එකක් නිකයි. අපේ දැන් තියෙන්නේ මේ වගේ. එකයි අපිට නිින්ද යන්නේ. දැන් මම එස්පියන් ඉන්නකොට උපාසිකාව මොකද කරන්නේ? ආ මුදුරොත් එස්පියන් අපිත් එස්පියා ගන්නවා. इंद्रियधरम वरदन निंदिया අටට විතර යනකොට නින්දයක් නැහැ නේද? 10 පෙන්නම් වගේ නේද යනවා. ඒ කියන්නේ කාමච්ඡන්දය කෙරෙහි අපේ ඉන්ද්‍රිය ධර්ම ටික හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ ඇස් දෙක වැඩ කරනවා, කන් දෙක වැඩ කරනවා, නටනවා නේ, ආචිල නටනවා නේ, ඉවලු. මන් දෙකව තියෙන නටනවා. වැස්ස තෙමි තෙමිත් නටනවා. මඩේ පෙරලි පෙරලිත් නටනවා. හොඳ වෙලාවට මේ වෙසක් පොයේ දවසේ වෛරසයක් තිබිච්ච නිසා එළියට බහින්න බෑ අපිට. බහින්න තිබුණා නම් බලා ගන්න තිබුණා සෙල්ලම් ටික අද දවසේ පාරේ. ඇයි? මේකප් එක දා ගන්නවා. කවුද ගෑනු ළමයි ටික? කොල්ලෝ ටික හැඩට වැරට ඇඳ ගන්න. දැන් කොහෙද නිවන් දකින්නේ මේ අය යන්නේ? නෑ ටැක්ටරේක් ගහ ගන්නවා අර මොකක් හරි වහලා. නගින ඕකට. ලියා ගන්නවා ටෙලිෆෝන් නම්බර් ටික. දා ගන්නවා සාක්කුවේ. යනවා දන්සල්. මොනව කරන්නේ යන්නේ? වඳින්න. දැන් කසාදයක් හරි ගස්ස ගන්න කවදද? මෙසප් පොය දවසේ පුළුවන් හොඳට. ඒ කියන්නේ දැන් බැඳ පොයට තව එකක් හොයා ගන්න පුළුවන්. බැඳේ නැත්තම් මනමාලියෙක් හරි මනමාලියෙක් හරි හොයා ගන්න. ඒතර පේන්නේ මොකද මේ සත්‍යයගේ කෙලෙස් අධිකයි. ඉන්ද්‍රිය ධර්ම දියුණු නැහැ. කාමයන් දෙක පහින් ධර්මයට දෙපයි. පහින් දෙපයින් කියන්නේ පස්සටම තමයි යන්නේ. ඉස්සරහට එන්නේ නැහැ. ඉතින් මෙවැනි අවස්ථාවක හරි කමන්නේ දැන් මේ පිරිස එකතු වෙලා මේ ගෙදරකට වෙලා නිදි කිරා වැටි වැටි හරි කමන්නේ මේ වැඩේ කොහොම හරි කරගෙන යන්න ඕනේ කියලා ස්වාමින් වහන්සේලටත් ගෞරවයෙන් ආරාධනාවක් කළා.
ඉතින් අපිත් කල්පනා කර අපිටත් දැන් අද පින් කර ගන්න ලැබෙන්නේ අපේ ස්වාමීන් වහන්සේලා උදේ වරු වෙනවා වන්න භාවනා වැඩසටහනක යෙදුන පැය එකහමාරක දෙකක විතර උන්වහන්සේලා ප්‍රතිපත්ති පූජාවෙන් පිදුව හවස්වර වේද දැන් පුදනවා කියලා ආරංචි ඊපස්සේ හැන්දෑවේ තනියෙන් හරි පූජාවක් සම්පාදනය කරලා තියෙනවා රැට පිරිත් දේශනාව අපි කරන්නේ කොහොමරි පිරිත් ටිකක් ශ්‍රවණය කරන්න දාන්නයි බලාපොරොත්තු වෙලා තියෙනවා මොකද මේ අවස්ථාවේ අපිට එකතු වෙලා කරන්න බැරි නිසා තනි තනියෙන් හරි භාවනා කර ගැනීමයි බොහෝම වටිනේ. ඒ නිසා මේ නිවසේත් ඒ විදිහට මීටරයක් දුරින් ඉඳගෙන පිරිස්ස දැන් භාවනා කරනවා. දැන් ප්‍රශ්නේ මොකද්ද? ශ්‍රද්ධාව අඩුයි. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? හැමෝටම ශ්‍රද්ධාව මදි. සිහිය මදි. සමාධිය මදි. වීරිය මදි. ප්‍රඥාව මදි. ඔබ වැඩි වුණා නම් අපි මෙතන ඉදීද? මම මෙතන ඉදීද ඔබ ඉදීද? නෑ. එහෙනම් අපි සෝවන් වෙනවා. ඔය පහ වැඩි වුණා නම් අපි මොකද වෙන්නේ? අපි සෝවන් වෙනවා. දැනගෙනද සෝවන්නේ? දන්නේ නැතුව. නිින්දෙන්ම සෝවන් වෙනවද නැත්නම් ඇහැරලා වෙනවද? ඔය දැන් කාලේ හිටපු ගමන් සෝවන් නැඳ උඩදී සෝවන් වෙනවනේ පාස තමයි. රහත් වෙන හිටපු ගමන් කට්ටි හොයා ගන්නන්නේ නෑ. සෝවන් වෙන කලින් රහත් වෙනවා. ඒ තරම් රහතන් වහන්සේලා අපි පුදුම වාසනාවන්ත කාලෙක දැන් ඉන්නේ. කොළඹ ගියත් රහතන් වහන්සේ. සිරිපාදෙර ගියත් රහතන් වහන්සේ. තොප්පි දාගෙන රහතන් වහන්සේ. තොප්පි දාගෙන කියන්නේ. ඒ කියන රහතන් වහන්සේගේ ඔළුව මෙතනින් තැල්ලලා තියෙන. කැතයිනේ. තොප්පියක් දාන් ඉන්නේ නිසා. ඉතින් එහෙම පුදුම විදියේ වාසනාවන්ත සමයේකී තමයි අපි මේ ඉතින් මම හිතන්නේ බුද්ධ කාලේවත් මෙච්චර රහතන් වහන්සේ හිටියක් දන්නේ නේ. ඒ තරම් රහතන් වහන්සේ. අඳුරකට ගැහුවොත් 10ක් අව වැටෙනවා. එතකොට ශ්‍රාවිකාව ටික එක්කෙනෙක් අනාගාමි, එක්කෙනෙක් සකදාගාමි, එක්කෙනෙක් සෝවාන්. කොයි වෙලාවෙ ලැබුණේ? හාමුදුරු දුන්නා. මොන හාමුදුරු දුන්නා? අපේ රහතන් වහන්සේ කර්මස්ථාන අහනකොට අපිට තනියෙන් දුන්න කමට අහන. ඉතින් කොහොම දුන්නත් දැන් උපවාස කම්මගෙන ඉන්නේ තනියෙන් දීලා තියෙන්නේ. ඊටු ටික ඔබට බාරයි සිතා ගන්නට. ඉතින් මෙවැනි විප්‍රකාර පවතින සමයක ඉතාලම අමාරුයි ධර්මය මොකද්ද? අධර්මය මොකද්ද කියලා තෝරගන්න. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට තීරණයකට එන්න පුළුවන් අපිට මේ කියන තරම් ලේසියෙන් සෝවාන් වෙන්න පුළුවන් නම් අපි මෙහෙම බණ අහන්න ඕනද? මෙහෙම නිදි කිරා වැටි වැටි බිම වාඩි වෙලා මේ කොන්ද ගන්නකම් දුක් විඳින්න ඕනද? එක දවසයි. එහෙනම් මේ මොනවාද? මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ආපු මාර ධර්ම මොන ධර්මද? මාර ධර්ම පුණ්‍යවන්ත දිව්‍ය පුත්‍රයෝ තුසිත තාවතිංස වැනි ලෝකවල එන අතර මහා පෞකාර අධර්ම පාක්ෂික දෙවිවරුත් මාර දිව්‍ය පුත්‍රයා ළඟින් චුත වෙලා මෙහෙට එන එයාලු ගන්නලෙවන උඹලා ගිහිල්ලා මේක අවුල් කරපල්ලා දැන් මට මේක කරගන්න බැරි වුණා මම බැලුවා පස්සෙන්ම ගියා බුදු වෙනකොට ගිහිල්ලා ගල් ගැහුවා ඒත් බැරි වුණා මගේ දූල තුන්දෙනාච්ච උන්ටත් බැරි වුණා දැන් උඹලා මේ කාලේ කියුත් උඹලට පුළුවන් මොකෝ ගොඩක් ඉන්නේ මාරයෝනේ මේ ලංකාවේ මිනිස්සු ලෝකෙත් මාරපාශිකයිනේ මිනිස්සුත් ඉන්නේ ඉහිලා ආවේශ වෙන්න ඕනේ ඒ කට්ටියට එක්කෙනෙක් විතර දැන් මාරපාශික එක්කෙනෙක් කෙනෝ එයි ඇවිල්ලා කියන බුදුරජාණන් වහන්සේ පදුනේ ලංකාවේ ඉන්දියාවේ නොවේ මොකද කරන්නේ අන්න මාර ආවේශ වෙච්ච මිනිස්සු ටික ඉන්නේ පස්සෙන් දුවගෙන යනවා නිවන් දකින්න එච්චර අමාරු නැතිය. භාවනා කරනකොට ගැස්සුනොත් එහෙම අන්න ඒක තමයි සෝවන් ඵලය. ගැස්සුනොත්. ඊටු ටික මන් දන්නේ මට ඇහුනේ එච්චරයි. ඊපස් උඩ යනවත් දන්නේ සෝවන් වෙනකොට තමයි. ඇඳුම් උඩ යනවත් දන්නේ. එතකොට ඒ කවුද? මාර දිව්‍ය පුත්‍රය වූ නියෝජිතයෝ. එයර හරියට තියෙන ධර්ම මාර්ගයේ භාවනා මාර්ගයේ මෙතන මොකද වෙන්නේ? පටලවල දාන කරකවල දාන එතකොට මොකද වෙන්නේ ඉන්න හාමුදුරු අවුල් වෙනවා දායකයෝ ටික අවුල් වෙනවා දැන් මම එක තැනකට ගියා එතන යකා බැඳගත්තු වගේ මේ හාමුදුරු වැඩ ළඟදි මහන්ලා තින්නේ උඩට යනවා පහලට යනවා වතුර ගහනවා බලන් ඕදනවා යකා බැඳගත්තු වගේ මොකද කියන්නේ පින්වත්නි මේ මාරපාශික ධර්මත් එක්ක අමනුෂ්‍යයොත් ඉන්නවා ඒ වගේ තැනකට ගියාට පස්සේ කියන වසී ගුරුකම් කියලා જાතිය අහලාදී ස්ත්‍රී පුරුෂ නීච කුල වසී බන්ධන ඒව කරන්න කසාද බඳින්න ඕන මේක කරන්නේ කර නෙවෙයි හාමුදුරුවන්ට වසී වෙනවා වසී මන්තරේ මතුරගෙන බණ කියනවා
අහනකොටම වසී භාවයට ඊට පස්සේ අපේ හාමුදුරු අපි අතාරින්නේ මැරුණත් ඒ හාමුදුරුන්ට කවුරුද දොස් කිව්වොත් අනිත් ඒ දොස් කියපු කෙනාට ගහන්න පෝ යනවා නින්දා කරන්න යනවා එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ අපි අන්න මේ කෙනෙකුට මුලා වුණා වෙනවා මොකද කියන්නේ මේ ලෝකේ ගුරුකම් කියලා જાතියක් නැද්ද තියද මේ දකුණු පළාතේ ඉන්නේ කට්ටඩිය නැද්ද මේ ඉන්නවා මිනිස්සු මරන්න බැරිද ගුරුකම් කරලා මරන්න පුළුවන් පිල්ලුවක් කෙවුවොත් මරන්න පුළුවන් වෙලාවත් හොඳ නැති වෙන්න ඕනේ කියන්නේ නිකන් හොඳ පුණ්‍යවන්තයෙක්ට ඔක් කරන්න බෑ වෙලාව නරක නම් නරක වෙලාව බලලා එවන්න පුළුවන් සොහොන් වල තියෙන මිනි ගොඩ දාලා ඔලු ගන්න නැද්ද ගන්නවා මොකටද කොඩි වෙන කරන්නේ ඔබ හිතනවද හාමුදුරුවොත් එහෙම කරනවයි මේ ලංකාවේ හාමුදුරුවරු දැන් ගුරුකම් කරනවා ඒ මොකටද තමන් බණ කියලා තමන් විතර ප්‍රසිද්ධ වෙලා අනිත් අයව නැති වෙලා යන ඉතින් ඒ නිසා එවැනි අධර්මකාමීන් පහළ වෙනවා ඒ කවුද මාර පාක්ෂික පිරිස දැන් ඒ අය අද ඕන තරම් ඉන්න හැමතැනම ඉන්නවා පේනවා අපිට දැන් මේ ළඟදී අපේ සිල්වා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතාම තරුණ වයසේ අවුරුදු 27යි හමුදා සේවයේ අවුරුදු 4ක් ඉදිච්ච මේ තරුණයා අවුරුදු 22න් මහාන වුණා මහාන වෙලා බොහොම දක්ෂ විදියට ධර්මයේ දේශනා කරගෙන ගියා භාවනා කරලා භාවනා මාර්ගයේ වඩලා යම් තාක් දුරට උන්වහන්සේ බණ කියාගෙන ගියා ලංකාව යනකොට ඔය අධර්මවාදීන් ගැන කිව්වා කොළඹ හිටිය එක්තරා රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙලා එයා වගාවකුත් දාගෙන ඒ දවස්වල ඉන්නේ එයා වෛර බැඳගත්ත කාත් එක්කද මෙන්න මේ පොඩි හාමුදුරුවෝත් එක්ක අවුරුදු 27යි දැන් අර බොරු රහතන් වහන්සේ කිව්වා මම රහත් කියලා කියන්නේ උඹලට පුළුවන් නම් මාත් එක්ක තර්ක කරපල්ලා ඇවිල්ලා කවුරුත් ගියේ නැහැ හැබැයි මම දැන් අසපේ ලොකු ස්වාමීන් වහන්සේවත් ගියේ නැහැ බය වුණා මොකද බය වුණා කියන්නේ කට හොඳ නැහැ මොනවයි කියයිද දන්නේ ගියාට පස්සේනේ පැජ්ජ වෙන්න බෑ එනිසා කෝ ඌරොත් එක්ක සටනක් අපිට නෑ ඌරොත් එක්ක අපි රණ්ඩු වෙන්න කිව්වොත් අපේ ඇඟේ තසුචි එහෙම ඉතින් උන්වහන්සේ පැත්ත කරුණා ඒක තිය හොඳයි තමන් ගේ ගැලවීමට ඒක හොඳයි නමුත් මේ කුඩා ස්වාමීන් වහන්සේ අපි දාන එක මතක තියාගන්න මෙයා යුද්ධෙට ගිහපු කෙනෙක් ඉතින් යුද්ධ කරපු සෙබලෙක් කාටවත් බය කෙනෙකුත් නෙමෙයි හැබැයි වයස අඩුයි ඉතින් මාත් ගොඩාක් පැහැදිලා මම කටයුතු කරන උන්වහන්සේත් ඒ කතා බහ කළා මාත් ඉතින් උන්වහන්සේ කිව්වා මගේ ජීවිතේ නැති වුණා මම මේ වැඩේ අතහරින්නේ නෑ මොකද මේ මිනිස්සු දවසින් දවස අධර්මයට තමයි يعني ලොකු ලොකු හාමුදුරු ඔක්කොම තමන්ගේ තත්ත්වේ තියාගෙන හැංගිලා ඉන්නවා කටක්වත් අරින්නේ නෑ මොකෝ කට ඇර මුදන නින්දා කරන වැරදි තියෙනවා නම් මෙයා වැරදි හොයනවා වැරදි ටික හොයලා ප්‍රසිද්ධ කරනවා මේ කියන රහතන් වහන්සේ ඒකයි බය ඔව් ඒ කියන්නේ වැරදි නැති කෙනෙක් ඕන මේ තරකට යන්න දැන් බලනකොට ලොකු ලොකු හාමුදුරුන්ගේ පොඩි පොඩි වැරදි ලොකු ලොකු හාමුදුරුන්ගේ පොඩි පොඩි වැරදි ලොකු ලොකු ඒවා පොඩි පොඩි වැරදි තියෙනවා එතකොට බයයි මේ මිනිහා මගේ මේ වැරද්ද කිව්වොත් එහෙම ඉවරයි පත් කාලත් ඉවරයි එනිසා අනේ සමන්ත ඔයා ওই විදියට ඉන්න මම මෙහෙ ඉන්නා කියලා දැන් අපේ නායක හාමුදුරුවෝ ටික ඔක්කොම මේ හාන්සි වෙද්දී මේ තරුණ හාමුදුරුවෝ මොකද කිව්වේ මට දිනයක් දෙන්න වෙලාවක් දෙන්න මම එනවා තනියෙ දුන්නද වෙලා නෑ ගිහිල්ලා හැංගුණා අන්න උමන්දාවද මොකක්ද දෙකක් තියෙන අක්කර ඇත්තද ඒක අස්සෙ ගිහිල්ලා අන්න වගා කර කර ඉන්නවද මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ දැන් එනවද එන්නේ දැන් අන්තර්ජාලයෙන් රණ්ඩු මොකද කරන්නේ ඉන්නවා චින්චි මානවිකාව ටිකක් ගෑනු කාන්තාව දෙන්නෙක් ඉන්න මේ හාමුදුරුවන්ට ඒ දෙන්නම නිදාගන්නේ කුටියේ ඒ කියන්නේ රහත් වෙලානේ ප්‍රශ්නයක් නැගින්දර ඇපුලුණු එකට දුවට පිච්චෙන්නේ තෙත පුලුන්ලු පුලුන් තෙතයිලු පුලුන් තෙමුණම් මොකද වෙන්නේ ගිනි ගන්නෙ ගිනි ගන්න හැල්ලු ඉතින් එහෙම කියලා මම මේ කතාව කියන්නේ කාට එයාලා ගැන අපහාස කරන්න නෙවෙයි මේක දැනගන්න ඉතින් අපි මේ බෙසප්පෝයි දවසේ බෑ මේවා කියලා දෙන්නේ මාරපාශික ධර්මනේ මේවා දැන් වෝස්තරන් අහස ගල් වර්ෂාව වලින් බේරුණා. උණු අළු වලිනුත් බේරුණා. හැබැයි අපිට දැන් කොහමද බේරෙන්නේ මේ වගේ අයගෙන්? අපි දැනුවත් වුණොත් අපිට බේරෙන්න පුළුවන්. මේ මිනිස්සු පස්සෙන් යන්නේ නැත්නම් ওই කාටවත් ওই தත්තෙට එන්න බෑ. හැමදේම මාකටින් එකක් ලංකාවේ අද. ප්‍රචාරණයක්. නැත්නම් මුදල් හම්බ කිරීමේ ක්‍රමවේදයක් මේක. සාසනය කියන්නේ මොකක්ද? ලොකු බිස්නස් එකක්. මිනිස්සු වැඩි වැඩිය මුලා කරගත්තරමට වාසි වැඩිද නැද්ද? වාසි වැඩි. දැන් අපිත් මෙහෙම ඉන්නේ නැතුව අනේ අපිත් රහත් වුණා නම් අද කෝටිපතියනේ අපි. නේද? මේ ඇත්ත කතා කරන්න ගිහලා තමයි අපිට වැරදිලා තියෙන්නේ. ඇයි?
තාම පයින් වඩින්න වෙලා තියෙන බස්වල යන්න වෙලා තියෙන දැන් බොරු කියපු අය පෙජරෝ වල යනවා ආ නෝනලා දෙන්න දෙන්න තියාගෙන කාමරවල සැපෙන් ඉන්න බොරු කියපු නිසා හැබැයි ඇත්ත කියපු ස්වාමීන් වහන්සේලාට හැමදාම මොකද්ද වෙලා තියෙන බාහිරව දුකයි ආධ්‍යාත්මිකව සැපයි ඒතර උන්වහන්සේලා ප්‍රසිද්ධ වෙන්නේ මොකෝ සත්‍යනේ කියන්නේ නිවන් දකින්න බෑ දැන් අමාරුයි කියලානේ කියන්නේ නැත්තම් කෝ ආ දැන් පුළුවන් නිවන් දකින්න මටත් ඔක ඊරෑ පෙනුණා දැන් මාත් රහත් වෙලා ඉන්නේ ඔබත් දැන් රහත් වෙන්න එන්න රහත් වෙනා නම් රුපියල් ලක්ෂයක් ඩිපොසිට් කරලා මෙන්න account එකේ number එක දීලා කියනවා ලක්ෂය දාන්න දාලාම රහත් වෙනවා යයිද නැද්ද අපේ උපාසකව ගොඩක් අය යනවා ඔව් රහත් ලක්ෂයෙන් සෝවන්න පුළුවන් ආයි මොකක්ද ඊළා වැඩේට එනවා එනම් මෙවැනි බොරු වංචාවල් මැද්ද තමයි අද අපි ජීවත් වෙන්නේ එදාට වඩා දැන් මාර බලේ වැඩි මොකද මාර්යා රින්ගන් ලේසින්ද ඒ කාලේ පුණ්‍යවන්තයෝ රහතන් වහන්සේ හිටපු නිසා රින්ගන් අවිල බැරි වුණා පරිදිලා ගියා ඒ රහත් තෙරණින් වහන්සේට අවිල කියනවනේ මොකද මේ භාවනා කරන්නේ මොකටද සිර රකින්නේ මේ තරුණ වයසේ සැප විඳිමු අපි කියලා කියනවා තෙරණින් වහන්සේට පිළිගන්නවද නෑ මට දැන් රතියක් නෑ මම මේ රති ඔක්කොම අරති කරගෙන ඉන්නේ කියනවා ඔය හැඳි මිටේ නුවණ තියෙන ගෑනුන්ට මොන නිවන්ද කියලා එල්ල අපහාස කරනවා. තාහතරින් නාස් මොකද කියන්නේ? හැඳි මිටේ නුවණ තමයි තියෙන්නේ. හැබැයි දැන් මේක හැඳි මිටක් නෙවෙයි. ඒ ප්‍රඥාවෙන් දැන් සියලු කෙලෙස් දුරු කරලයි මම ඉන්නේ. ඒ කාලේ කෙලින්ම ඇවිල්ලා ස්වාමීන් වහන්සේට මේ තර්ජණය කරපු අවස්ථාව තිබුණානේ. මාර තර්ජණී සූත්‍රෙදි ඇවිල්ලා මහමුගලන් මහරහතන් වහන්සේ කොහෙටද පිවිසුනේ මාරේ? අහලා තියෙද? කටින් ඇතුල් වෙලා කුසේ ඇතුලටත් ගිහිලා ඒ ආමාශයෙන්ුත් එහා තියෙනවා මොකද්ද පක්වාසේ අසුචි පිරෙන තැන එතන හිටියා බඩ බරයි බලනකොට මොකද කියලා බැලුවා මෙන්න ගින් රිංගල ඉන්න හැංගිලා ඇයි මේ වෙහෙස කරවන්නේ දැන් වැඩේ හරි ගියේ නැහැ ගිහිල්ලා දැන් හරි ඒත් වද දෙනවනේ දැන් තරහකාරයේ හැටි මොකද්ද හොඳින් බැරි නම් නරකී එලිපිට බැරින හැංගිලා හරි විපතක් කරන්න දැම්මනේ දැන් රහත් ඵලේ නැති කරන්න බෑනේ කලේ මොකද්ද ගිහිලා බඩ ඇතුලට ගිහිලා වෙහෙස කරන්න පුළුවන් වුණාද කරන්න බෑ බොස් මේ මුගලන් ස්වාමීන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි එරිදි බලේ අග්‍රයි බඩ අත ගන්නකොට මාරය හැංගෙනවා ඊපස්සේ කල්පනා කර අත ගන්න ගියොත් අහුවෙනෝනේ අත ගෑවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නුවණින් මෙනෙහි කරා කවුද මේ ඉන්නේ බලනකොට මාර දිව්‍ය පුත්‍රයා අල්පනා කළා මේ තරම් ජරා ජීරණ ගඳ ගහනම තැන මේ ශරීරේ ඉන්න පුළුවන් නම් මේ මාර දිව්‍ය පුත්‍රයාට කරන්න බැරි පවක් තියෙද ඒ නිසා බැලුවා මෙයාව දමණය කරන්න ඕනේ කියලා කිව්වා එළියට එන්න කියලා උඹ මගේ බෑනා කියලා ඥාතිකමක් කියලා තමයි මෙයා මෘදුභාවයට පත් කළේ බෑනකේ බොරුවටද නෑ ඇත්තටම බෑනා මුගලන් ස්වාමීන් වහන්සේත් කලින් මාරයෙක් දුසී මාරයෙක් ඍෂිමාරයාගේ නංගිගෙන අපි හොඳට අහලා දෙන නම කාලි දැනුත් ඉන්නවා සෝහන් කාලි භද්‍ර කාලි නේ මොන කාලි දන්නවද අම්ම දේවාල වල යන නිසා නේ පොල් ගහන්න පලි ගහන්න යන කාලිගේ පුතාලු දැන් ඉන්න මාර දිව්‍ය පුත්‍රයා එතකොට නංගිගේ පුතා කවුද බෑනා දැන් ඥාතිකමට මාර දිව්‍ය පුත්‍රයා වුණා නේ ඒ කාලේ බෑන වෙලා හිටියා පස්සේ ආයි චුත වුණා පින් කරලා ආයෙත් මාරදීව පුත්‍රයා බවට දැන් මෙතුම පත් වුණා. දැන් දුසී මාරයා මොගලන් ස්වාමීන් වහන්සේට මොකද උනේ? මොකද උනේ? විපස්සී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට ගලක් ගහලා නේ විදුර ස්වාමීන් වහන්සේට. දැන් මිනිස්සු ලවා නිඳා කළා බැරි වුණා. ප්‍රශංසා කළා අල්ලගන්න බැරි වුණා. අන්තිමට මම්ම වැඩේ කරනවා කියලා ගිහලා ළමේට ආවේශ වෙලා ගලක් අරගෙන අතට ගහලා ඔළුව පැලුණා. ඒ වෙලාවෙම අවීචියට නැත්නම් නිරේට පොළොව පලාගෙන ගියා කියලා. එහෙත් දුක් විඳලා තමයි මේ ස්වාමීන් වහන්සේ දැන් ඇවිල්ලා රහත් වෙලා මේ කතාව තමන්ට වෙච්ච එකම කියලා මේ මාරයට තර්ජනය කරන්නේ. මට මෙහෙම වුණා උඹටත්. ඔබම වෙයි උඹ මේක ඇහුවේ නැත්නම්. නා එදා එහෙම ආවා දැන් එන්නේ කොහොමද නියෝජිතයෝ ටික එවනෝ දැන්. මාර පිරිස කෝටි ගණන් කවකේ යුද්ධෙට ආන්න එකට. ඉතින් ඇවිල්ලා මොකද කරන්නේ මේ ධර්මය අධර්මය කරනවා පැහැදිලි නිවන් මඟ විකෘති ඊයේ මන් දැක කමෙන්ට් එකක් අන්තර්ජාලයේ මේ බණ පොත්වලින් බලන් කියනවු පොත් ගුල්ලෝ ටියුෂන් සර්ලා වගේ හාමුදුරු සර්ලලු අපිට කියන්නේ
අයියා පොතෙන් බලලානේ මම කියන්නේ. එයාලගේ ආචාර්යවරුන්ට අවබෝධ වුණේ එහෙම නෙවෙයිලු. පොත් බලලා නෙවෙයිලු. අර නිකන් මොකක් හරි කර කර ඉන්නකොට හීනෙන් වගේ වෙන්නේ නැතිනේ. මන් නන්දන්නේ කොහොම වුණාද කියලා. කියන්න ඕන අවබෝධයලු. කියන්න ඕන මොකද්ද? අවබෝධය. මේ හාමුදුරුව කවුද? අපිට කියන පොත් ගුල්වලු. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උණුසුමවත් වැඩිලද මේ මිනිස්සුන්ට? නෑ. බුදුරැස් මාලාවක්වත් දැකලා තියෙද? නෑ. අනිවාර්යෙන් භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනකොට මුන්දල ඉන්නේ නැති නිරේ. අවීචි ඉන්නේ නැත්තේ. ඒකනේ බුදුපහස නිකන්වත් දැනෙන්නේ නැත්තේ. ඒකනේ මේ එලිපිටම ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ධර්මයට මෙච්චර නිඳා කරන්නේ. දැන් නිදිමත නැති වුණා නේ ටිකක් සැරට ගිය කෝ නිසා. නැත්නම් තම ආරම ගියන් ගියා නම් මෙයාලා ඔක්කොම වැටිලා තමයි ඇම්බුලන්ස් එකක් දීගෙන යනවා මෙයාලා අරන් යනවා. නැල වෙනකොට නිින්ද යනවා නේ. දැන් නැල වෙන්නේ නැහැ. දැන් සරයි ටිකක්. දර අප්‍රමාද වෙන්න ඕන අපි. මොකද හේතුව දැන් පේනවා. මොකද්ද මං කිව්වේ දැන්? පොත්ගුල්ලෝ කියනවා. පොත්ගුල්ලෝ කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අවසාන මොහොතේ පිරිනිවන් නැදේ වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වැඳලා අහනවා ස්වාමීන් ඔබ වහන්සේ නැති වුණා අපි අසරණයිනේ අපිට කොහොම සාස්ෘ කෙනෙක් ආනන්ද මයා දේසිතෝච ධම්මෝච පඤ්ඤත්තෝච විනයෝච මමච්චේන බෝසත්තා අන්න උත්තරේ ඔන්න ඒකට තියෙන උත්තරේ දැන් කියවනේ පොත්ගුල්ලෝ ඔන්න උත්තරේ මොකද උත්තරේ ආනන්ද මා විසින් දේශනා කරපු ධර්මයක් මා විසින් පැනව විනයත් මයි ඔබට සාස්ෘ විනයයි වෙන එකක් තියෙන. අපිට වෙන වෙන බහුබූත වලින් වැඩක් නැහැ. සමහර ආමතුරු සමයාන්තරි කර ගන්න. මොකද සමයාන්තරි කර ගන්න? බයිබල් ඉගෙන ගන්න ඕනේ නැනේ. ඉගෙන ගත්තら ගමන් ඉගෙන ගත්තම වෙන්නේ මොකෝ අපේ මනස ඒවට නතු වෙනවා, දෘෂ්ටිගත වෙනවා. ඉගෙන ගන්න එපා කියන්නේ ඒකයි ඒවා. අනවශ්‍ය දේවල්. කුරාන ඉගෙන ගන්න ඕනේ නැහැ. අපිට ලෝකයේ ශ්‍රේෂ්ඨතම ධර්මයක් අපිට මේ ත්‍රිපිටකයේ අට කතාව කියව ගන්නවත් වෙලා නැතු ඉන්නවා. එහෙම තියෙද්දි ගිහිල්ලා බයිබල් ඉගෙන ගන්නවා, කුරානේ කියවන්න යනවා. ඒකෙන් වෙන්නේ අපි නොදැනම හරි තමාරේට අපේ මිසදුටුව නිකන් හරි ඔළුවේ තිබුණා නම් ඒ මරකට යනවා. තව සමහර අපේම ලොකු ස්වාමීන් වහන්සේ හිටපු අය මහානායක හාමුදුරුවෝ පරණ මහායාන ධර්ම ඉගෙන ගත්තා. දැන් අද මම මේ කියාගෙන ගිය චරිත කතා උන්වහන්සේලා විකෘති කරලා තියෙනවා. ඒක කියවලා. ඒ කියන්නේ යාලා කියලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතක් බුද්ධ චරිතය කියලා. ගෞතම බුද්ධ චරිතය කියලා ඒක තියෙනවා. රාහුල කුමාර ඉපදුනාට පස්සේ gedara ඉඳලා දෙන්නත් එක්ක තාත්තට කියලා තමයිලු ගියේ. ඒක ලස්සන කතාවනේ. අපි කවුරුත් ආසයි සමාජයට මේ තරක කරන්න බල. මොකද එහෙම කියන්න කියලා ඇහුවම අන්‍යාගමිකයෝ අපිට නිඳා කරනවලු ඇයි බුදු වෙනවනම් පැනලා ගියේ කියලා. හරි කතානිත්. යාල එහෙම කිව්වා කියලා අපිට මේ වෙච්ච කතාව වෙනස් කරන්න බෑනේ. වෙච්ච විදිහට අපි කතා කරන්නේ. ලඩ මේ පුතාව බලන්න නැතුව ගියයි කියන එකත් මානව හිමිකම් වන යන ප්‍රශ්නයලු දැන්. ତතර මහ කරුණාව අඳුරන්නේ නැති කෙනා ශ්‍රද්ධාව නැති කෙනාට එහෙම හිතෙනවා. මොකද අපිට නම් එහෙම හිතෙන්නේ නෑ මේක තරහට ගිය ගමනක් නෙමෙයි. කේක් කපල බුලත් කාලා කිරිබත් කාලා යන්න පුළුවන් ගමනක් නෙවෙයි නිවන් දකින්නයි කියන එක. ඒ මෙවැනි කාලයක ආයුෂ අඩු කාලයක මිනිස්සුන්ට කිව්වට කොච්චර කිව්වත් අනේ නිවන් දකින්න යන්නේ අම්මේ හොඳද නෑ නෑ පුතේ ගිහින් බෑ උඹ විතරයි අපිට ඉන්නේ වැඳලා කිව්වත් ඔළුවෙන් හිටගෙන කිව්වත් අම්මලා තාත්තලා පිළිගන්නේ නෑ බෝසතන් වහන්සේට ඉසෙම තමයි. ඇයි? දොරට හතරටම දහස ගාණි දාලා තිබුණා 4000ක්. ගියොත් අල්ලගන්න. සුදෝදන අයතු එහෙම මේ දාපු එක්කෙනාට කටින් කිව්වනේ යන්න දෙයිද? මොකද හිතන්නේ? හොඳට හිතන්නකො නිකන්. ධර්මයේ තියෙන දේනේ. අට කතාව තියෙනවා මේක තියෙන්නේ කොහෙද අපදාන අට කතාව. ආයි කොහෙන්වත් බලන්න ඕනේ නැහැ බුද්ධ චරිත. හොඳටම ඇත්තම හරියටම බුද්ධ චරිත බලන්න ඕන ඕනම කෙනෙක්ට තියෙන්නේ අපදාන අට කතාව බලන්න. එතන තියෙනවා හරියටම බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව. එහෙනම් කියලා ගියාන යන්න දෙන්නේ නැති නිසා තමයි එලිපත්ති උඩ ඉඳලම දරුවා වඩා ගන්නවන් නැතුව මේ ගමන ගියේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මාර පරාජය කළා. අදත් අපි මාරයා පරාජය කළ යුතු වෙනවා. නොයෙක්දී බන්ධන දැන් අර ස්වාමීන් වහන්සේ ගැන මං කියේ කියේ උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන ආව net fm එකේ ඉරිදර දෙතොට නම කියන්න ඕනේ දන්නව කවුද කියලා. ඒක කරගෙන යනකොට දැන් මේ තරහ වෙච්ච අය දැම්ම චින්චි මාණිකාව. එතන ඉන්න මේ මෙහෙණින් වහන්සේලව දාලා පැමිණිල්ලක් යොමු කරන්න හැදුව බොරු චෝදනාවක් අපිට කරදර කරන්න ආවා. දැන් ගෑනු කෙනෙක්ට කරන්න පුළුවන් ලොකුම චෝදනාවකනේ. අතවර කරන්න ආවද කියන්නේ. අතවර කරන්න බෑ අන්තර්ජාලය හරහා ළඟට යන්න එපා. එහෙම ගිහිල්ලත් නැහැ බලනකොට.
ඊළඟ දෙවැනි එක තමයි ලොකු ලොකු ස්වාමීන් වහන්සේලාට කියලා net fm එකේ අර කරපු ධර්ම දේශනා වැඩපිළිවෙල මොකද කරේ ගිය සතිය නැවැත්තුවා ඒතර නැවැත්තුවට පස්සේ මොකාටද පාඩු අර බණ අහගෙන අභිධර්ම දේශනාව අහගෙන ආව හොඳට ජයසික ටික කියන්දී ආව විතරයි නැවැත්තුවා ඒ සන්නාසයට අපි කතා කරාම කිව්වා මට නම් ගැටලුවක් නැහැ ස්වාමීන් වහන්සේ ඒක නැවැත්තුවා මාව මරණවයි කියලා දින ඒත් මට ප්‍රශ්නයක් නැහැ හැබැයි මං කියන්නේ මේව කවද්ද නතර කරන්නේ මේ අධර්මය මේ රහත් වෙනවා කියන බොරු කියන එක මහාන වෙලා වගා කරන එක මහාන වෙලා ගෑනුන්ව තියාගෙන එලි පිටම සැප විඳින එක කවද්ද නතර කරන්නේ ආන්න එකේ ප්‍රශ්නේ මම මැරෙලා යයි කෝ ඒ ප්‍රශ්නයක් නැහැ ඉතින් ඇත්ත කියන කෙනාට නම් මෙහෙම පහර දෙන්නේ මොකද්ද ධර්මයේ ලෝකෙනේ ඒක නිසා දැන් හොඳ වෙලාවට කොරෝනා තියෙන නිසා ආටත් එකතු වෙන්න බැරි ප්‍රශ්නේ තියෙනවා ඉතින් දැනට උන්වහන්සේ බොහොම විවේකයෙන් වැඩ ඉන්නවා කිසි ගැටලුවක් නැහැ තව වයස තියෙන අපිත් කිව්වේ වහන්සේ ඉවසල ඉන්න තව වයස තියෙන අපිට අපි ඉවසගෙන ඉමු ධර්මයටත් හොඳ කල දසාවක් කවදා හරි යයි අධර්මයට වගේම ඉතින් ධර්මයටත් තනක් ලැබෙන්නේ පැද වෙලා තියෙන ධර්මය තමයි ශ්‍රේෂ්ඨ නමුත් ධර්මයේ හැසිරෙන පිරිස ආඩු අධර්මයේ ශ්‍රේෂ්ඨ නැහැ හැබැයි අධර්මයේ හැසිරෙන පිරිස වැඩි ගිහි පිරිසත් වැඩි විද්‍යුත් වැඩි එතකොට බලය වැඩි මොකද ඔලු ගෙඩි ගන්න වැඩි නේ එහෙනම් දැන් වෙන්න ඕන මොකද ධර්මචර්යාව වැඩි වෙන්න ඕන එතකොට එතන ඔලු ගෙඩි ගන්න වැඩි වෙනකොට අධර්ම ඉබේටම යට වෙනවා බය වෙනවා රටේ රජතුමාට ධර්මය ලැබෙන්න ඕන රටේ ප්‍රධානින්ට ධර්මය හම්බ වෙන්න ඕන සිල්වතුන් හම්බ වෙන්න ඕන අසුරුක එතකොට තමයි දුස්සීලයන්ගේ බලය අඩු වෙන්නේ ඒ නිසා ඒවා එසේම සිද්ධ වේවා කියලා අපි මේ වෙසක් පොයේ දවසේ ප්‍රාර්ථනා කරමු ඉතුන් වහන්සේටත් जीवित आरक्षा लोगी सो दीर्घाश ली सासने रखींड बल शक्ति प्रार्थना इवनी सिल्वतुंट इवनी शक्ति मत दीक्षुन्नासलट पश्चिंग दंगरी अभी आशीर्वाद अय्या विनयक इधक लोकदय मगद अदरमेट विरुद्ध वकी कथागरण वन अपित एक साधुकारी हरि उदौवक दिन्नोणे तो अपे बुद्ध सासने तव परंपरा वकट इतुर्वे हरियट නැත්තම් මේ බොරු රහතන් වහන්සේලා පරම්පරාවත් තමයි ඊළඟටත් පහළ වෙන්නේ. මරණකොට තමයි මේ රහත් වෙලා නෑ මම මේ අවීචි මහණීරියට තමයි දැන් යන්නේ ඉන්නේ. සරහත්‍ය සෝවාන් ඵලයක්වත් ලෞක්‍ය සම්මාදිට්ඨියක්වත් නැහැ. සිවුරක් පරවගත්තු පමණින් භික්ෂුවක් වෙන්නේ නැහැ. විනය කර්ම ක්‍රමයක් තියෙනවා. විනය තියෙනවා. සාමාන්‍යයෙන් පැවිද්ද නැති වෙනවා කෙනෙක් සතෙක් මැරුවොත් භික්ෂුවක්. හොර සිතින් මොනවයි පොඩි දෙයක් ගත්තා නැති වෙනවා. स्त्रीयक समको पुरुषेक समको वेरदी विधि हेसुरनो महान काम नैतिवेनो सामने भिक्षु की उपसंपदा भिक्षु के तेह माय बोरु की वो विहिलोटारी सामने भिक्षु की पैविद नैतिवेनो उपसंपदा भिक्षु की नैतिवेन्ने पाचित्य वतक पेनो सुरापाणी क्याने तनकोल गहा का अग प्राटिकात्तावर लगासल एक कटेगा का सील बिंदे नो पैविद नैतिवेनो विकाल एक शिलपद दहायम नैतिवेनो නැටුම් ගැවු ඒව කරොත් සිල්පද 10ම නැති වෙනවා මල් සුවඳ විලවුන් තැවරුවොත් නැති වෙනවා උසසුම් මහා සුන්දරුවොත් නැති වෙනවා මිල මුදල් පිළිගත්තොත් නැති වෙනවා දැන් මේව දන්නේ නැතුව දැන් ඔය පඹේට සිවුරක් පෙරවුවා වගේ ඉන්නවා මිනිස්සේ සිල් ගන්නෙත් නැහැ මේ පැවිද්ද අලුත් කරන්නෙත් නැහැ පරාජික වුණාට මහානකම සාමණේර වෙන්නෙත් නැහැ දැන් ඔහේ ඉන්නවා වස් ගාන ගිය කී ඉන්නවා දානි වළඳවල් ඉන්නවා හැබැයි බලනකොට විනයානුකූලව මෙයාට පැවිද්දක් නැහැ. ඒතර විනයානුකූලව අපිට ගන්න තියෙන වැරදි වෙන්නේ නැති නේනේ. වැරදි වෙන්න පුළුවන්. අපි හිතමු පන්සිල් වලින් එකක් කැඩලා මහානකම නැති වුණා. මොකද්ද කරන්නේ? සිල්වත් වික්ෂුවක් නා. සිල්වත් ආචාර්යවරු ඉන්නවනම් ස්වාමීන් වහන්සේලා මතක් කරලා වැඳලා බුදලා කියන ස්වාමීනි මගේ මහානකම නැති වුණා. මගේ පැවිද්ද අලුත් කරලා දෙන්න එක අමුතු දෙයක්. ගුරුවරු කවදාකවත් බෑ කියන්නේත් නැහැ. ඉතින් මොකද කරන්නේ? සිවුරු ටික ගලවලා මොනාරි බෙඩ් ෂීට් එකක් අන්දවල आय अर पवधि बिंक मे पवधि उनावागेम करपटी बेदल नवत पवधि कर अलुत्ना मेक संज्ञावाक्य हेम दाम अरगा महान कौमितर एक नैति उनाद सील बिंदु मनोकंदर ने अड़े मासर सर या सील समाधान नोड़ भिक्षु एव ने सील गन कतांदर या सील ओण राहत गिंदर पुलूम रास्ने गुंदे गिंदर वर्ट अहुवेन्ने पुलूम मुखद विलाती पुलूम तेमल मुखद इसी अत्र हाथ हा मुद्र රහත්තුල ඇඳ උඩ දෙන්න හිටියත් ප්‍රශ්නයක් නැහැ මොකද දෙන්නටම කෙලිස් නැහැ කියලා තමයි යාළ කියන්නේ අපි දන්නේ නැහැ ඉතින්. ඔක එලි වෙන්නේ වෙන මොකක් හරි උණු දවසට තමයි. ඒක මං කියන්න ඕනේ නැහනේ. ඔබට තේරෙනවද ඉතින් මොකද්ද කියලා?
එහෙම දේවලුත් වෙලා තියෙනවා. එහෙම වුණාට පස්සේ මොකද කරන්නේ? සල්ලි බලෙන් ඒ ගෑනු අයව කොහෙට හරි ඇදලා දානවා. ඉතින් එච්චරයි. සල්ලි තියෙනම් කරන්න බැරි දෙයක් නැහැ නේ. කලින් කෝ ගෑණියෙක් මිනිහෙක් කරන්නේ, මිනිහෙක් ගෑණියෙක් කරන්නේ විතරයි බැරි කියලා සල්ලි තියෙනවා නේද? සල්ලි තියෙන ගැණි බැරි එච්චරයි කො. නමුත් දැන් ඒකත් බොරු කරලා තියෙනවා. දැන් ගෑණි මිනිහා කරන්නත් පුළුවන්. මිනිහව ගෑණි කරන්නත් පුළුවන්. මම උපාසකම්මල දන්නවද දන්නේ? ලක්ෂ 10ක් විතර තියෙනවා නම් මේ පිරිමියෙක් වෙන්න පුළුවන්. අවයව ටික ඔක්කොම කපලා හදන අලුතෙන් ප්ලාස්ටික් සෙට් කම්බුලි හදලා බෑ. එහෙ දුවට කටහඬ දාන්න එපා. කටහඬ මේ උගුරටත් විදිනවා. එක එක මේ හෝමෝන් විදලා ටික ටික තමයි දැන් ගෑනු හඬන්න යන්තම් පිරිමි වේගෙන එන්නේ. අවුරුදු 5ක් විතර යනවා පිරිමි හඬක් එන්න බාහිරට. ඉතින් මොන කරුමයක්දනේ? මොන කාලකණ්ණිකමක්ද? දැන් කාලකණ්ණිකම ගෑනු කෙනෙක් පිරිමියෙක් වෙන්න ආවට නම් අපිට සතුට වෙන්න පුළුවන්. පිරිමි ආත්ම හොඳයි කියලා, ශක්තිමත් කියලා. නමුත් මේ පිරි උපතින් පිරිමිත් දැන් සල්ලි දීලා ගෑනු බවට පත්තලා නංගිල වෙලා ඉන්නවා. ඔය කොටුව පැත්තට ගියොත් කොළඹ ගියොත් හොයා ගන්න පුළුවන්. කටහඬ පිරිමි ඇඟ ගෑනු. ඉස්සර දඹදිව අපි අහලා දෙන උපතින් එහෙම නපුංසක හිටියයි කියලා. නමුත් ලංකාවේ නම් අපි දැකලා නැහැ එහෙම. මොකද පොඩි ජනගහනේ අපේ ඉන්නේ ලක්ෂ කෝටි 2යිනේ ඉන්නේ. ඉන්දියාවේ කෝටි 100 ගානක් ඉන්න නිසා ඒ අතරේදී නපුංසකයෝ හොයා ගන්න පුළුවන්. තම දඹදිව ගිහිපු අය ඉන්නවද? කෝච්චිය ගියා. ගියානම් අහුවෙන්නේ නැහැ නේද? සාරි ඇඳගෙන බෙර ගහන්න කට්ටියක් නගින්නේ නැතිනේ. ඇඟේ හැප්පෙනවා ඇති. ඒ මොකවුද? කාම මිච්ඡාචාරය කරපු අයනේ. අපි ගරිහා කළ යුතු නැහැ. ඉතින් ඒක විපාක වාරයක්. දැන් මෙතන කරන්නේ උපක්‍රමයෙන් හදා ගන්නවා. තියෙන එක වෙනස්. එහෙනම් සල්ලි තියෙනම් අර බැහැයි කෝ වැඩේ දැන් පුළුවන්. එහෙනම් සල්ලි වලට බැරි එක දෙයක් නිවන් දකින්න විතරයි. අනිත් සියලුම දේ දැන් වෙන නිසා කෝටිපති හාමුදුරුවරුන්ට පුළුවන් අද ඕනනම් ධර්මය අධර්මය කරන්න. රජුන්ව වුණත් අල්ලේ නටවන්න. අර අහිංසක සිල්වත් හාමුදුරුවන්ට පහර දෙන්න. කොම් කරන්න. බණ කියන දින අවස්ථාව නැති කරන්න. නිකන් හිතන්න කෙනෙක් ධර්ම දේශනා කර දැන් මම මේ ගෙදර අද බණ කියන්න එනවා. කවුරු හරි මම බණ කියන එක නැවැත්තුවොත් මොකද්ද ඒකේ தත්ත්වය? ලොකු පවක්. මෙතන 10 දිනෙට බණ කියන්න ඇවිල්ලේ. අරවැනි මාධ්‍යක ලක්ෂ ගණන් මිනිස්සු බණ අහනවා සතුටින්. ඒක එක දවසක් හරි නැති කරයි කියන්නේ මොනතරම් පාප කර්මයක්දනේ. ඒකට මුල් වෙච්ච හාමුදුරුවරු ප්‍රධානීන් හැමෝටම ලොකු පවක්. ස්වාමින්වහන්සේට අපහාස වෙලා වෙන්නේ නැහැ කියන්නේ වෙනම දෙයක්. නමුත් උන්වහන්සේ බණ කියන කැමැත්තෙන් ඉද්දෙද්දි මිනිස්සුත් බණ අහන්න කැමැත්තෙන් ඉද්දෙද්දි එහෙම කරනවා නම් ඒක පිනක්ද? පවක් නේ. ඉරිදති ඉරිදහතා නමේ. ඉතින් මේ වෙලාවේ දැන් ඒ හිටව මිනිස්සු මොකද උනේ? දුක් වුණානේ අපේ ස්වාමීන් වහන්සේ. බණ අහන විදියක් නෑ. එතකොට උන්වහන්සේ කුසාසිත නැති වුණා. ශ්‍රාවකයන්ගේ කුසාසිත නැති වුණා. මොකද බොරු රහත්කමක් රැකගන්න ඕන නිසා. ආන්න බලා නේද? නෑ ඒව පින්කම්ද? නෑ. නෑ එවැනි தত্ত্ব තියෙන ලෝකේ. ඒ නිසා බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේට පවා මේ මාරදිව්‍ය පුත්‍රයා කරදර කළා. අපි එහෙනම් සිහියෙන් ඉමු. අපේ ශාස්ත්‍රුණාද දැන් කවුද? මේ උතුම් ත්‍රිපිටක බුද්ධ වචන. එහෙනම් මේට ඉක්මවා අපි යන්න හොඳ නැහැ. ඒකයි කියන්නේ හොඳට ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්න ධර්මය. නැත්නම් වෙන්නේ මොකද? එක එක්කෙනාට ඕන විදිහට මේක නටවන්න පුළුවන්. විනය ඉගෙන ගන්න විනයානුකූල වෙන. දැන් මම අතෙන්ද කියලා දුන්නේ භික්ෂුන් වහන්සේ සිල් ගන්න ඕන. පැවිද්ද අලුත් කර ගන්න. අඩුමතරේ මාස 3කට සැරයක් වත් නිකන් හරි පැවිද්ද අලුත් කර ගන්න ඕන. අපි දන්නේ නැහැනේ. සිහි නැති වෙලාවම කරලා තියනවාද කියලා. එතකොට අපිට කියන්න බෑ ඒ ස්වාමීන් වහන්සේ වැරදි කළා දුස්සීලයි කියලා. මොකෝ? ඊයේ සිල් පිදුණා නේද? සිල් අලුත් කරගෙන ඉන්නේ. ඊයේ හිටපු කෙනාද අද ඉන්නේ? ඊයේ දුස්සීල වෙච්ච භික්ෂුවම අද ඉන්නවා සිල්වත් වෙලා. ඒක අපි කියන්නේ ඔබට මේ ස්වාමීන් වහන්සේ ලැබුරු කරනකොට හොයලා බලන්න නැතුව බණින්න යන්න එපා කවදාවත්. ගොඩක් හොඳ ගිහි අය දොස් කියන්න යන්න එපා. පේනවනම් හොඳටම පේනවනම් කරන්න දෙයක් නැහැ. ඉතින් එයා හදා ගන්න දොස් කිව්වට. නමුත් අර සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ වැරදක් කළත් ආයෙ වරද නිවැරදි කරනවා. ආයෙදි සංවරේ පිරණ දෙන්න. මේ ආර්ය විනේ තියෙන දියුණුව මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද දියුණුව? වරද වරද වශයෙන් පිළිගන්නවා නම් අන්න ඒක තමයි මේ ශාසනය දියුණු වෙන්න පුළුවන් ක්‍රම. ඉතින් හැමදාම වැරදි කරනවා රැට කියලා පිළිගන්නවා එහෙමද? නෑ නෑ වැරදක් අතපසුවිලා වෙන්න පුළුවන්. ඒ වරද පිළිගන්නවා. නැත්තම් දැන් හැංගුවොත් හැමදාම යා නිවැරදි වෙයිද? වෙන්න. එහෙනම් ගුරුවරුන්ට අවංක වෙන්න ඕන. ශිෂ්‍යෝ හදනකොට ඒක අපේ දැන් ආරණ්‍ය වැඩ පිළිවෙලේ අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේලා එහෙම තමයි අපිට උගන්වලා තියෙන්නේ. වැරද්දක් කළා නම් ගුරුවරයාට ගිහිල්ලා අනිවාර්යෙන් කියන හංගන් හිටිය වැඩන්නේ. හංගන් හිටිය බොරුවක් කළා. බොරු කරගෙන මහානකම් නැහැ.
එහෙනම් මහනකම නැතුව හිටියා කියන්නේ දවස ගානෙම තමන්ට ණයට කෑව වෙනවා. අඩුමතරම එතනින් පස්සේ සිල් ගන්න බැරි වුණොත් අදිෂ්ඨාන කරගන්නවත් ඉස්සරහට යන්න ඕනේ. දැන් එකක් කැඩුවනේ ඉතින් ඔක්කොම කඩනවා කියලා කඩනවා නම් එහෙම ඒක තමයි සාතලික බව කියන්නේ. ලිහිල් කොට ගැනීම. එහෙනම් ඊයේ කැඩුණා අද මන් රකින්නවා. ආන්න සිල්වතුන් වහන්සේ. එතකොට උපසම්පදා භික්ෂුවක් සතර පරාජිකාම එකකින් පරාජිකා වෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් මැරුවොත් පරාජිකා වෙනවා. මිනිස්සෙක්ව මේ ලොකු මිනිහෙක් මරන්න ඕනේ නැහැ. මව කුසේ ඉන්න පොඩි දරුවෙක්ව මරන්න බෙහෙත් දුන්නත් බෙහෙත් කිව්වත් ආමදුරෝ පරාජිකා වෙනවා. දැන් ගොඩක් කලාට වෙන්න පුළුවන් ඒ ක්‍රමයට. මොකද්ද? උපාස කම්මල හිතවත් වුණාම දැන් මෙහෙම දේවල් වෙනවා කියලා විනය පොතේ තියෙනවා. මන් දන්නේ නැහැ ඇත්තට වෙනවද කියලා. මේ කාලේ වෙනවද දන්නේ නැහැ. හිතවත් වුණාම ගිහිල්ලා අහන ස්වාමීනි මට දරු ගැබක් ඇවිල්ලා තියෙනවා මේක නැති කරගන්න ක්‍රමයක් නැද්ද කියලා. දැන් ආමදුරෝ දැන් හිතවන්නේ උපාසිකාවට බැහැ කියන්නත් බැමකෝ කියන්නේ. මං ඉතින් ගෙඩි වර්ග කියන්නේ මොන හරි ගැට වර්ගයක් තියෙනවා ඒ කන්න ගින් කියන එක එක වර්ගයක් මම මේ කියන්නේ එක බෙහෙතක්. දැන් මේ උපාසකම්ම කියලා අර ගැට වර්ගේ කනවා. කෑම අරින ළමයා මැරිලා යනවා. ඒ මොහොතේ මොකද වෙන්නේ අර භික්ෂුවට? එයා පරාජිකා භාවයට පත් ආන්න බලන්න. එහෙනම් මිනිස්සෙක් මැරුවත් මරන්න උපදෙස් දුන්නත් මරන්න ආයුධ සපයා දුන්නත් ඒ ආයුධ සපයා දීමෙන් ඒ උපදේශයෙන් ඒ අණකිරීමෙන් ඒ මිනිහා මැරෙන්නේ මොන වෙලාවේද? ඒ මැරෙනකොටම භික්ෂුව පරාජිකා භාවයට පත්වෙනවා. නඩ තමා තුළ නැති ධ්‍යාන අභිඥා මාර්ගඵල තියෙයි කියලා දැන දැන. ඒ කියන්නේ භාවනා කරන කෙනෙක්ට මුලාව නිසා එන්න පුළුවන් එකට කියන අදිමාන ඒක ප්‍රශ්නයක් නැහැ. මේ කියන්නේ භාවනාවක් නිකන්වත් නොකරන අර වගේ කොළඹින රහතන් වහන්සේලාගේ බොරු කාරයෝ කියනවා මම රහත් කියලා. කියව ගමන් මිනිස්සු පිළිගත්තොත් ඒක ඇත්තයි කියලා. ඒ මොහොතේම පරාජිකා භාවයට පත් වෙනවා. ඊළඟට මසු පහකට වඩා ඒ කියන්නේ රුපියල් 1000කට වඩා වැඩි දෙයක් හොර සිතින් ඉස්සුවොත් උස්සල බිමින් තියුවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද උස්සල ඉවරයි උස්සනකොටම පරාජිකා භාවයට පත් වෙනවා. ඊළඟට ස්ත්‍රියක් සමග පුරුෂයෙක් සමග මාර්ග වශයෙන් ලිංගිකව එකතු වීමේදී භික්ෂුවකගේ මහානකම පරාජිකා භාවයට පත් වෙනවා. ආයේ තින් ගිහිල්ලා කිව්ව කියලා මහානකම රැකෙන්නේ නැහැ. හදිසිය මෙහෙම වෙනවා. ඒ කෙලෙස් දැන් රාගය ඇති වෙන්න පුළුවන් නිසා මිනිහාස් කියන්නේ කියන්නේ උපාසිකාව නිසා තමයි ගොඩක් ඇති වෙන්නේ. සමහර උපාසකයෝ නිසාත් ඇති වෙන්න පුළුවන්. ඒක මේ රහසක් තමයි ගොඩක් අය දන්නේ නැති. නමුත් එයා අපි දැනගන්න ඕන දැන් කාන්තාව ඇසුරු කරන්නේ නැති වෙලාවට පුරුෂයන් සමග පවා මේ රාගසිත ඇති වෙන බව තියෙනවා. දැන් බාලිකා පාසල්වල බාලක පාසල්වල ඔක ගොඩක් තියෙනවා කියලා අපි දන්නවා. අහලා තියෙනවා. හේතුව තමයි ඇසුරු කරන්න විරුද්ධ ලිංගිකයෙක් නැහැ. ඉන්නේ කවුද? යාළුවෝ. ඊට පස්සේ ඒක ඒ පැත්තෙන් යනවා. එහෙම ගියත් ඒ අතිනොත් පරාජිකා වෙන්න පුළුවන්. ඒතකොට ස්ත්‍රියක්ම ඕනද මේකට? නෑ, අඩුමතරනේ ත්‍රිසංගත සතෙක් වුණත් කමක් නෑ. එහෙම කොහොම පුදුම වේ නේද? එහෙමත් තියනවා. ඔව් එහෙමත් තියනවා. දැන් බුද්ධ කාලේ වැඳිරියෙක් හිටියා. මේ ස්වාමීන් වහන්සේ බින්දපාත කියලා ඊතුරු දාණේ ඔක්කොම කාටද දෙන්නේ? වැඳිරියට. දැන් සත්තුන්ට කන්න දුන්නම මොකද වෙන්නේ? උන් නැට්ටවනාගෙන පස්සෙන් එනවා. හැමදාම බලාපොරොත්තු වෙනවා. යාළු වෙනවා. දැන් වාසිද අවාසිද? හත් සත්තු යාළු කරගත්තා. ආන මහානකමට අවාසි. ගිහියට ප්‍රශ්නයක් නැහැ. ඉතින් උන්වහන්සේ අර වැඳිරිය සමග වරදේ බැඳුනලු. මොකද කියලා ඇහුවම ඉතින් ඔබ වහන්සේ කිව්වේ ස්ත්‍රීන් සමග ඉන්න එපා කියලා. මනුස්ස ස්ත්‍රීන්. මම මේ ඉතින් තිරිසන් ස්ත්‍රියන්නේ. එතකොට මම මේකෙන් නිදහස් වුණා කිව්වා. හරිද එතකොට? නැහැ, දෙවනි පියවර පැනෙ වෙහෙනම් තිරිසංගත මාගමක් සමග හෝ කියලා පැනවීමක්. එතකොට මේ විනේ එවනි අර පැනවීම තියෙන එක මේක සෙල්ලම් කරන්න බෑ කාටවත්. නැහැ, එහෙම පරාජිකා වුණා නම් මේ මොකක්ද අවංගව කරන්න ඕන භික්ෂුව? ඊළඟ ගුරුවරුන්ට කියනන මගේ උපසම්පදාව නැති වුණා. ස්වාමීනි මාව අනුකම්පාවෙන් සාමණේර පැවිද්දට පත් කළා. ඒ කියන්නේ ගෙදර යන්න කියලා කියන්නේ නැහැ. නිවන් මගින් අයින් වෙන්න කියන්නේත් නැහැ. එතන ඉඳන් ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් උපසම්පදාව අයින් වෙලා ඉවරයි කොහොමත්. අලුතෙන් ආයිමත් සිවුරු ගලවලා අර විදියට සුදු ඇඳුම් හරි බෙඩ් ෂීට් එකක් හරි ඇඳගෙන ගුරුවරයාගෙන් කරපටිය බැඳලා, ඒ කියන්නේ පඳුපවපු සිවුරක්, පඳුපවපු පටියක් තියෙනවා නම් මහානකම් පිළිටන්නන උපසම්පදා වස් 10ක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට යන්නත් ඕන. උන්වහන්සේ විසින් අර කරේ වැන්දගම දැන් මොකක් තියෙන? සාමණේර පැවිද්ද. දිව්‍ය ඇතිතුරා ඒ ස්වාමීන් වහන්සේට සාමණේරව ඉන්න පුළුවන්. උපසම්පදා වෙන්න බෑ කොහොමද? උණක් පිහිටන්නෙත් නෑ. දැන් නිකායෙන් නම්බු ගන්න ඕන නිසා වෙන්න පුළුවන් නම් ගිහිල්ලා. උණාට පිහිටලා නෑ උපසම්පදාව. සහතිකේ නම් තියන. සහතිකේ ඉල්ලගෙන ඉන්න පුළුවන් පේන. මං ඉති උපසම්පදා දැන් වස් 20යි 30යි කියලා කියයි. නමුත් උපසම්පදා තියෙනවද ඇත්තටම? නෑ. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් සාමණේර වෙලා නිවන් මඟ පාරමී ධර්ම දියුණු කරගෙන යන්න. මේ ආත්මේ ධ්‍යාන ලබන්නත් පුළුවන්,
අභිඥා ලබන්නත් පුළුවන් මාර්ගඵල ලබන්න. හැබැයි අර ලාභ සත්කාර වලට ගිජු වෙලා හංගන් හිටියොත් එක සනසිලි මාත්‍රයක්වත් ලැබෙන්නේ නැහැ. අරු ධර්මයේ ආලෝක සංඥාවක්වත් භාවනාවෙන් ලබන්න පුළුවන්කම නැහැ. එන එවනි මහ සූක්ෂම විනයක් අපේ මේ සාසනේ තියෙන. මේක සෙල්ලමක් මේ ඕන ඕන විදියට අපිට ඕන ඕන දේවල් කරන්න බෑ. හැබැයි ආයති සංවරේ පිහිට පිහිට වැටි වැටි නැගිටින ගමනක් තමයි මේ නිවන් මඟ. එක දිගට වැටෙන්නේ නැතුව යන්න බෑ. සිල් බිඳෙන්න පුළුවන්. මොකද කරන්නේ? ආයෙත් ඔන්න හොඳට තේරුම් ගන්න. ඊයේ දුස්සීල වෙච්ච ස්වාමීන් වහන්සේ අද උදේ සිල් ගත්තොත් දැන් දුස්සීලෙද්ද? මොකද ඇසුරු කරන්නේ ස්වාමීන් වහන්සේ දැනගන්න. උදේ සිල්වත් එක්ක දැන් සිල්වත්. එහෙනම් පරණ කතන්දරේ වැඩක් නැහැ. ඒක අමතක කරනවා. ආය අලුතෙන් ගමන යනවා. නැත්නම් පරණ දේවල් අල්ලන් හිටියොත් අපි එහෙම ගත්තොත් අඟුලිමාල ස්වාමීන් වහන්සේ කවදාවත් රහත් වෙන්නේ නැහැ. එහෙනම් වැද්ද ගන්නවත් දෙයිද විහාරයකටවත්? අනේ මිනිස්සු දහස් ගණන් මැරුව, අපේ අම්මන් මැරුව, අපේ තාත්තන් මැරුව, මේ හාමුදුරුවෝ නම් ගෙන්න ගන්න එපා කියලා අද කාලේ නම් ගෙන්න ගන්න දෙන්නේ. එක මිනිහෙන් මැරුවත් දන්නම් මහණෙන දෙන්නේ. මිනිස්සු දහහක් මරලත් බුදුරජාණන් වහන්සේ මහණ කළේ ඇයි? යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමන් ලෝකම් පබාසීති අබ්බා මුච්චේව චන්දිමා. යමෙක් කලින් ප්‍රමාද වුණත් පව් කළත් දැන් කරන්නේ නැත්තම් පච්චාසෝ නප්පමජ්ජති පසුව එයා ප්‍රමාද වෙන්නේ නැත්නම් කොහොමද එයා කරන්නේ? ලෝකේ මොන වගේ කරනවද? ඉමන් ලෝකම් පබාසීති මේ ලෝකේ බබලුවනවලු කවුරු වගේ? වලාකුලින් මිදුණු සඳක් වගේ. අමාරු නෑ දේශනාව. මේ ගාථාව දේශනා කළෙත් හරියටම අඟුලිමාල රහතන් වහන්සේ වෙනුවෙන්ම තමයි. මිනිස්සු දහස් ගණන් මැරුවත් මෛත්‍රී ධානය වඩලා රහත් වුණා. දරු ගැබක් ඉරවේ චම්මගෙනට පිරිත් කියලා පිහිට වුණා. ලෝකෙ බැබලුවද නැද්ද? බැබලුව තාමත් පිරිත් පොතේ තියෙනවා. අපි තාම කියනවානේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ මතක් වෙන මොනව වෙනකොට? ළමයි ලැබෙනකොට. ලැබෙනකොටත් ඒ මාස 9 කිට් වෙනකොට තමයි මතක් වෙන්නේ. ගොඩක් අයනේ. ඔව් නැත් සමහර අය බයයි. දැන් මාසින් පිරිත් කියලා මාසින් බබා එළියට ඉද්දන්නේ නැලු. මෝඩකමනේ ඉත මාසින් හැමෙන්නේ නැහැ එළියට. ඒ පිරිත ගොව මොකද වෙන්නේ? දරුවා නිරෝගී වෙනවා. අම්මා එහෙම බය වෙන්න එපා. එළියට එන වෙලාවට එයා එළියට එයි. අපිට බලෙන් ගන්න බෑනේ යා. එතකම් පිරිත පිරිසිඳගත් දවස් ඉඳන්ම කියන්න පුළුවන්. ඒක දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් සමහර අය බය අපි එන ලං වෙලා දින ලං වුණාම යමු. නැත්නම් ඊට කලින් ලැබුණොත් එහෙම පිරිත කිව්ව ගමන් ළමයා ලැබෙන්නේ නෑ. ඒක කියන්නේ සුදුසු කල්ලි සුවසේ මවත් දරුවත් සුවපත් දරුවේ වීක. ඒක සත්‍යද නැද්ද? සත්‍යයි. ඒ අම්මලා කියනවා එයින් වතුර ටිකක් මේ බඩේ ගෑවට පස්සේ දැනෙන්නේවත් නැති විදියට. ඉතා ලේසි. මේක වෙන්න ඕනේ ඉක්මනට එළියට එන්නයි. රිදෙන තමයි ටිකක්. මොකද රිදෙන එක වැඩි වෙනවා එළියට එන්නේ නැතුව හිටියොත්. එයා පැය ගාණක් ඇතුළේ ඉන්න කිව්වම කොවිඩ් වේදනාව වැඩි වෙනවා. දැන් මේ වෙන්න ඕනේ මොකද්ද? ඉක්මනින් එළියට සපත් කරගන්න ඕනේ. සපත් කර ගැනීමේ පිරිත තමයි අඟුලිමාල පිරිත. ඒකට තේරෙනවා මිනි දහසක් මැරුවෝ ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා රහත් වෙන්නත්, පස්සේ පිරිතකින් ලෝකෙට පිහිට වෙන්නත්. එහෙනම් සදාකාලික පෞකාරය වුණා. පෞකාරයට ගල් ගැසිය යුතු දේ නා. ඒක එක ආගම මට මතකයි කියන එහෙම කතන්දරය. ආගමක පෞකාරයට ගල් ගහනවද? නෑ ගල් ගහන්නේ නෑ. ආයි අපි අවස්ථාවක් දෙනවා යාට නිවැරදි වෙන්න. එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ මහා කාරුණික ශාසනයක්. මේකේ හිට්ලර්ගේ නීති නැහැ. මෙහි තියෙන්නේ බොහොම නම්‍ය සීලී නීති. ඒ කියන්නේ නීති වෙනස් කරගන්න නෙවෙයි, නීති කරුණොත් කරුණා තමයි. හැබැයි තව අවස්ථාවක් දෙවනි තෙවනි අවස්ථාවක් දෙනවා තව හැදෙන්න. ආය උත්සාහ කරන්න. මරලම දාන්නේ. එහෙනම් පරාජික වෙච්ච ස්වාමීන් වහන්සේට නිවන් මාග යන්න අවස්ථාව දීපු ශාසනයක් මේ. සමහර කෙනෙක්ට අමංකුව දැන් ගියන් කියපු කතාව කෙලෙස් වසඟයක් ඇවිල්ලා මොන හරි එවැනි රාගයාවයි කියලා කියමු. එවැනි දෙයකට යන්න කලින් එයාට පුළුවන් බේරෙන්න මහානකම උපසම්පදාවකම බේරගන්න. ඒ ඉන්න මිනිස්සයාට ඉස්ත්‍රියට පුරුෂයාට කියන ඕන සිංහලෙන් මට මේ උපසම්පදාව රකින්න බෑ. මම ගිහි වෙනවා. මොන භාෂාවෙන්ද කියන්නේ? තේරෙන භාෂාව. ඉන්න ඉංග්‍රීසි ජාතිකෙන්න ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. නැත්නම් තේරෙන්නේ සිංහල නම් සිංහලේ. මොන කාලෙන්ද? වර්තමාන කාලේ. එන වර්තමාන කාලෙන් කොහොමද දැන් එතනින් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ වික්ෂුවද්ද නෑ උපසම්පදාන ප්‍රතික්ෂේප වුණා. දැන් කවුද? ගිහි කෙනෙක්. සිවුර රැඟේ තිබුණත් කවුද? ගිහි කෙනෙක්. ඊට පස්සේ ආ වරදි බැඳෙනවා. ඊට පස්සේ කාලෙක වරද තේරලා ආයෙත් ගිහිල්ලා යඩ බැරිද උපසම්පදා වෙන්න? පුළුවන්. ඇයි පුළුවන්? හරි ක්‍රමයට මේ කාරණය එයා විසඳගත්තු නිසා.
එහෙම නොකල කළොත් තමයි ආයේ උපසම්පදා වෙන්න බැරි. එහෙනම් මේ කියන්නේ මොකද්ද? අපිට හැම තැනින්ම අවස්ථාව තියෙනවා ආයෙත්. ආයේ ආයෙම මේ නිවන් මඟ දියුණු කරගන්න. දැන් මේ වයසට ගිය නිසා උපාසකම්මල මෙතන හොම ඉන්නවා. තරුණ වයසේ ළමයි හොම ඉන්නවද? නෑ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න තරුණයි. මොකද හිතන්නේ? ගෙදර අපේ තරුණ ළමයි අපේ තරුණ පුතාලා එක තැන ඉන්නවද? නෑ. එහෙනම් මේ තරුණ ස්වාමීන්ලා එක තැන ඉන්න එක අපි සතුට වෙන්න ඕනද නැද්ද? සතුට වෙන්න ඕන. එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මහා කරතපසු වීමක් වුණාම පහර දීගෙන දිගට යන්න ඕනද? අනේ මෙහෙම කරා කාලකන්ණියා ගියාගේ පස්සෙන් යනවද? නෑ, අපේ ළමයි වගේනේ වැරදි වෙන්න පුළුවන්. අන්නේ අනුකම්පාව ඇති කරගන්න ඕන. මේ වැර බොහොම අමාරු දෙයක් කරන්නේ. ගංජා ගහනවද කාලේ තරුණ අය නේද? ගංජා ගහනවා, වැරදි වැඳෙනවා, කාම මිච්ඡාචාරය උනතනම් කරනවා. ඒ හැටි. නමුත් මේ ස්වාමීන් වහන්සේලා වනාන්තරයක බොහොම අමාරුවෙන් ඉන්නේ. ඒ ඉන්න එකට අපි අනුග්‍රහ කරන්න ඕනේ. කියන්නේ වැරදි කරන්න උදව් කරන්න නේ මේ කියන්නේ. එහෙම දෙයක් වුණත් අපි නැවත අවස්ථාවක් දෙන්න ඕන ශ්‍රද්ධා. එහෙනම් තරුණ වයස තමයි අමාරු කාලේ. මොකද අමාරුයි කියන්නේ? අතපය හයියයි. පව කරන්න හයිය ශක්තිය තියෙනවා. එහෙනම් ඉන්ද්‍රිය හොඳයි. ඒ කියන්නේ හොඳට පේනවා ඇස්. ඇස් පේන නිසානේ බලන්නේ වටපිට. පේන්නේ නැත්තම් දැන් එක්කෙනෙක් මහණ වෙනවා 80 විතර පැනලා. දැන් ඇස් පේනවද? පේන්නේ නැහැ. දුවන්න පුළුවන්ද? දුවන්න බැහැ. හැරමිටියක් ඕනද නැද්ද? ඕන. සිවුර පොරවල ගානට කාමරයකට දාලා තියෙනවා. දැන් මෙයා පව් කරයිද? කරන්න බෑනේ. කටින් විතරේ කරන්න පුළුවන්. අතින් පයින් කරන්න බෑ. හිතෙනුයි කටිනුත් අඩුයි. කතා කරගන්න බෑ සමාඩ ගොත ගහනවා නේ. දැන් ඒකද අමාරු තරුණ කාලේ මහන්ලා සිටලා කෙනෙක්. තරුණ කාලේ. එහෙනම් තරුණ භික්ෂුවක් තමයි අපි ගොඩාක් අනුග්‍රහ අනුකම්පා කරන්න ඕන. මොකද උන්වහන්සේ කරන්නේ ගොඩාක් අමාරු කාර්යයක්. එහෙනම් සිල් ගන්න පොලකට ගියත්, සිල් ගන්න පොලක් විසිල් ගන්න තැනකට ගියත් අපිට වැඩියෙන් 180ම පේන්නේ තරුණයොද? වයසට ගියපය. වයසට ගියපය. මොකද තරුණ වයසේදී තව නොයේ කටයුතු ඔයාලට තියෙනවා. ධර්මයේ හැසිරෙන්න හිත පහළ වෙන්නේ නැහැ මේ වෙලාවට. මොකද සැපයි, සනීපයි, හැම පැත්තෙම ආස්වාද ලැබෙන ඉල්ලුමත් වැඩි. දැන් මොකෝ කියන්නේ උපාසකම් වල ඉල්ලුම තියෙනවද? නෑ. පාර ගියත් හැරිලවත් නිකන්වත් ඇඟේ යපුණත් බලන්නේ. අපෝ මේ වයසයිනි කියලා අයින් ගලා යනවා. නමුත් අවුරුදු 20 දිතර මේ උපාසකම්ම ගෙනෙම පාර ගියා නම් මොකෝ තත්ත්වෙ? 10 දිනෙක්වත් හැරිලා බලනවා, පස්සෙන් එනවා, අලියුන් දෙනවා. ඒ කාලේ හැටිනේ. ඒ මොකද ඒ හැටි? රූපය හොඳට තියෙනකම් ඉල්ලුම තදයි. වැහැරුණාම ඉල්ලුම නෑ. එතකොට ලේසි සිරලකින් අරක ඉල්ලුම තියෙනකොට නැති වුණා. නැති වුණාම ලේසි. මොකෝ එයාට අවස්ථාවක් නෑ දුස්සීල වෙන්න. හැබැයි ඉල්ලුම තියෙනලා එයා උත්සාහ කරනවා නම් සිරලකින් ඒක නේද ශ්‍රේෂ්ඨ. දැන් වරදි වැදෙන්න ඕනේ. අපි උදාහරණයක් ගමු. බොහොම සුරූපී ස්ත්‍රියක් ඉන්නවා. විවාහ වෙලා ඉන්නවා. හැබැයි එයාට ඕන තරම් යෝජනාත් වෙනවා. දැන් මෙයාට පව කරන්න බැරිද? ඕනනම් පුළුවන්. හැබැයි එයා සීලය අදිෂ්ඨාන කරන් සිල්වත් වුණොත් ඒක වටිනවද නැද්ද? වටිනවා. ඇයි? ඒ අවස්ථාව තියෙනකොටනේ පව් කරන්න ලැබෙන්නේ. දැන් අවස්ථාව නැතිගෙන කොහොම පව් කරන්නේ? නැහැ. පැහැදිලිද? හරි, ඒ වගේ තමයි තියෙන්නේ. එහෙනම් මේ ඉන්ද්‍රිය ගැන මම කියේ මොනවද ඉන්ද්‍රිය පහ? ශ්‍රද්ධාව, සිහිය, සමාධිය, වීරය, ප්‍රඥා. දැන් මේ කීවෙනි බුද්ධ වර්ෂික 1500 කීයද? 64 නේ. 64 ඉවරුණාද? අද ලැබුවා. ආ. 64 ලැබුවා කියලා නේ. එතකොට තව කීයක් ඉතුරුද? 2435. ඒ 2435 නුත් අන්තිම ටික එච්චර හොඳ නෑ. අන්තිම ටිකේ ගණින් වහන්සේලා වගේ කට්ටිය තමයි පහළ වෙන්නේ. කියන්නේ කාසාව කණ්ඩකය. මහානකම නැති අය, ශ්‍රද්ධාව නැහැ, කවි කවි බණ විරිඳු දැන් ඔය තියෙන ඒව තමයි තියෙන්නේ. විරිඳු බ කවි ඒව තමයි අහන්නේ. දැනුත් අහනවනේ මිනිස්සුනේ. කොටුවේ හාමුදුරුවන්ගේ බණ අහන්නේ මොන වගේ අයද? චිත්‍රපටි බලන, කතා බලන, සින්දු අහන කොල්ල කෙල්ලෝ. ඒ බණ අහන්නේ මේ නිවන් දකින්නද? නෑ. විනෝදෙට. ඒව බණද? නෑ. ආන්න එහෙම තමයි අනාගතයේදී බණ කියන්නේ. බණ කියන්නේ ඒවට තමයි. දැන් අපි චතුරාර්ය සත්‍ය කියන, පටිච්චසමුප්පාදය කියන, උපාසකම්මලගේ ඔළුව ඉතින් කරකැවෙනවා. නමුත් ධර්මය කියන්නේ ඒවනේ. හැබැයි අර වගේ බුරි ගැනයි, අර වගේ ගැනයි, මේ වගේ ගැනයි කොහොම කට්ටිය අහන් ඉන්න ආසයි. ගෑනු අයගේ බඩවල් ගැනයි. මොකෝ උපාසකම්ම කියන ආස නැද්ද?
මම ඉස්සින් ආසද මන්ද පිරිමි ළමයි නම් ආසයි. හාමුදුර හොඳට දුන්නා අයි ඇටි හැලෙන්න දුන්නා කියනවා. දැන් ඇටි හැලෙන්න දෙන්නද හාමුදුර බණ කියන්නේ? නෑ කුණු අරප කියනද බණ කියන්නේ? නෑ. ධර්මයේ වටහා දෙන්න උපමාවල් අපි ගන්න ඕන. නමුත් තුච්ඡාකාරී ලාමකාකාරී නිඳිතාකාරී මේ මේ භික්ෂුන් වහන්සේලා කියා ගන්නයි සමහර අය කරුණ ඉදිරිපත් කරන මොකද තමන්ගේ ලාභය පිණිස. බොහෝ දෙනාගේ පැහැදීම පිණිස කියන්නේ හොඳ පැහැදීම නෙවෙයි. බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වෙන ධර්මානුකූල ප්‍රසිද්ධියක් නෙවෙයි ඒක අර වචන ආරම්භයෙන් කුණු හරප කීමෙන් ඇති කරගත්තු ආරම්භය. දැන් භික්ෂුවක් දිගට අරහට ඉනස්සනවා. කවුද යා? විකට නළුවෙක්. බන්දු සමරසිංහල ටෙනිසන් කුරේ ලෝන්නේ හාමුදුරු කෙනෙක් ගෙනිච්චම හරි. දැන් අපි බණ අහන hina වෙන්නේ. දැන් අපේ නාව වෙන්නේ අරිය ධම්ම ලොකු සාන්නාසික බණ අපි අහනවා. අපිට hina යනවා. නෑ අපි ඇස් පියාගෙන සද්දාවෙන් අපි අහන්නේ. දැන් මම මෙහෙම හරි මේ බණ කියන්නේ ඔබට මේ විදියටවත් කියන්නේ ඔබ නිදා ගන්න නිසා නැත්තම් මටත් තිබුණා අර මුල් පැයේ කියන්නේ මේ විදියට කොන මට සනීපයි. උගුරුලි දෙන්නෙත් නෑ. ඇයි මට ඕන ටික කියා ගන්නත් පුළුවන්. දැන් කරුණු විසිරෙනවානේ. දැන් මේ බලා මූණ බලනකොට තව කරුණක් මතක් වෙනවා. තව එකක් මතක් වෙනවා. ඇයි මූණ පේනවනේ? නේද? උපාසකම් වලට ඇනුන් යනකොට තව එකක් ඉති වෙනවා. නිදි කිරා වැටුණ දැක්කොත් තව එකක් සී වෙනවා. එතකොට කියන්න කිහිප එක නෙවෙයි කියවෙන්නේ වෙන එකක්. කියන්නයි පටිසමුප්පාද කියවෙන්නේ සීලය ගැන. නැත්නම් වීරය ගැන. මොකද ස්පියංක වුණා නම් මට මගේ හිතේ හැටියට පටිසමුප්පාදේ කියලා මුන්දලා නිදාගෙන නෙවෙයි පෙරලිලා වැටලා හිටියම් මට කම නැහැ. අපි හරියදම සාන්නසන එහෙම තමයි. ආ හිටියත් එකයි නැතත් එකයි. ඒක තමයි හරියම මේ. හැබැයි මේ දෙයින් ප්‍රයෝජනය ගන්න ඕන නිසා තමයි මේ මහන්සි වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මහා උතුමෝ දැන් මේ වෙලාවේ කිය යුතු එවැනි කාරණයක් අපි කතා කරන්න. මොකද මේ දුස්සීල කන් ගැනනේ කතා කරන්නේ, සිල්ලතුන් ගැන කතා කරන්න එපේ. ඉතින් පසුගිය දවසේ වීඩියෝ එකක් දාලා තිබුණා අන්තර්ජාලයට අපේ නාවියන් අරිදම්ම ස්වාමීන් වහන්සේ ගැන. පස්සේ අපි ඒක ඩවුන්ලෝඩ් කරගෙන අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මේක බැලුවා. මගේ ලැප්ටොප් එකක් තියෙන ඒක කියන්න බෑ තියෙන බෑ නැත්නම් බැලුවේ කොහමද කියලා අහනවනේ. උපාසකම් වලට එක ප්‍රශ්නයක්. මොකෙන්ද බැලුවේ හාමුදුරනේ ඔක? අර ලැප්ටොප් එකෙන් බැලුවේ. ටීවී එකක් නෑ, ටීවී ඕනේ නෑනේ. අරව තියනවනේ ඒක බලන්න පුළුවන්. දැන් දැන් කතාවනේ ගන්නෙ මොකද? ආ ලැප්ටොප් එකක් තියනවා කො බලපන්කෝ. එහෙමද? නැත්තම් බණ අහන්නේ කොහොමද? හ්ම්? අපේ දේශනාව අපි අන්තර්ජාලයට යොමු කරනවා. දැන් මේ දේශනාවත් හෙට අනිත් දවෙනකොට මම දානවා. ඒතර තව කෙනෙක්ට එක්කෙනෙක්ට හරි වැඩි අය බලන්නේ නෑ. මොකද අපි ප්‍රසිද්ධ නෑනේ බලන්නේ නෑ නිසා. අපි කුණු හරප කියන්නේ නෑ නිසා බලන්නේ නෑ. නමුත් දානවා. එක උපාසකම්ම කෙනෙක් හරි අහයිනේ. ඒකට තමයි මේවා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිටත් අර දර්ශනේ දකින්න ලැබුණා. මොකද්ද නාවියන ලොකු ස්වාමීන් වහන්සේ ජීවමාන කාලේ ගත්ත වීඩියෝ දර්ශන ටික. ස්වාමීන් වහන්සේ රැවිදින්න බෑ. ඒ කියන්නේ කඳු බහින්න බැරි වෙලාවක මම ඒ දැකපු දේ. ඒ තරුණ ස්වාමීන් වහන්සේලා 20 දෙනෙක් විතර එකතු වෙලා පුටුවකට මේ වගේ පුටුවකට බැඳලා ලී දෙකක්. ස්වාමීන් වහන්සේ වාඩි කරවගෙන මේ ශිෂ්‍යය මොකද කරන්නේ? කරේ තියාගෙන යනවා. දැන් මට මතක් වුණ එක දෙයක්. රතවිනීත කියන සූත්‍රයේදී පුන්නමන්තානි පුත්ත රහතන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතා ගම්බීර ධර්ම සාකච්ඡාවක් යෙදෙනවා. හැබැයි දෙන්න එක්කෙනෙක් අඳුරන්නේ නැහැ මේ කවුද කියලා. සාරිපුත්‍රයන් වහන්සේ දන්නවා මේ පුන්නමන්තානි පුත්ත තෙරුන් වහන්සේ දස කතාවස්සින් අග්‍රයි. උන්වහන්සේ බලාපොරොත්තු හිටිය මේ ස්වාමීන් වහන්සේ ආවොත් මට කියන්න මට හම් වෙන්න ඕනේ කියලා. ඒ කියලා හොයාගෙන ගියේ. කවුද? ධර්ම සේනාධිපති අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන්. බලන්න රහතන් වහන්සේලේ ගුණ. දැන් නම් ලොක්ක යනවද පොඩි අය පස්සේ? අද නම් නෑනේ. මේ රහතන් වහන්සේ හොයාගෙන පස්සෙන් ගිහිල්ලා සමාපත්තියේ නැගිටිට පස්සේ අන්දවනේදී කතා කරා. ප්‍රතිපදාව අහනවා කියනවා. අනේ ඔබ වහන්සේ වෙන කෙනෙක් කොයිතරම් වාසනාවද ඔබ වහන්සේ නම් මොකක්ද? දැන් සාරිපුත්තයන් වහන්සේ දන්නේ නැතුව දහන්නේ? නෑ දන්නවා. හැබැයි ආයෙත් අහලා සතුටු වෙන්න. ස්වාමීනි මට කියන්නේ මන්තානි පුත්ත පුන්න කියලා. අනේ කොයිතරම් වාසනාවක්ද ඔබ වහන්සේ වැනි භික්ෂුවක් හිසින් පරි ඒ කියන්නේ කරේ තියන් යන්න වටිනවද? ඔළුවේ තියන් ගියත් පාඩු නෑ. ඇයි? ධර්ම ගැටලුවක් ඇති වුණා. බිමට බස්සනවා. බිමට බස්සන කියන්නේ බිමට දාන්නේ නෑ, පුටුවක් තියලා පුටුවේ වඩා හිඳවල වැඳලා බණ ටික. දැන් අපේ ඔළුවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් තියාගෙන යන්න පුළුවන් අපිට. දැන් බණ අහනකොට ප්‍රශ්නයක් එනවා ටීවී එකේ රේඩියෝ එකේ. මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේට පනවන මේ වගේ පුටුවක්. වඩින්න ස්වාමීන් බිමට වඩම්මනවා. වාඩි කරනවා. වැඳලා අහනවා ස්වාමීන් පංච උපාදානස්කන්ධය කිම? අහගන්න බැරිද? පුළුවන්නේ. එහෙනම් කියනවා ඔබ වහන්සේ ඔළුවේ තියන් යන්න වටිනවා. කවුද කියන්නේ?
සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේට. පස්සේ පුන්නමන්තානි මහරහතන් වහන්සේ අහන ඔබ වහන්සේ කවුද? මට කියන්නේ එවත්නි මට කියන්නේ සාරි පුත්‍ර කියලා. අනේ මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපතින් වහන්සේත් එක්කද මම මෙච්චර ළමේ? හතයි. ඒතර බලනකොට මේ ශ්‍රාතන් වහන්සේ ඉමසුවේ නැහැ කවුද කියලා. දැන් තමයි දන්නේ. ඔක්කොම ටික කියලා වුණාට පස්සේ තමයි දන්නේ. මම කලින් දන්න නම් මට මේ ටිකවත් වැටහෙන්නේ නැහැ. මොකෝ අපි වන්න කියන්න ඕන කෙනෙක් ඒ සාරි පුත්‍රයන් වහන්සේ. කල්පයක් පුරා මේ ලෝකෙට වහින වැස්සේ බින්දු ගාන ගණන් කරන්න පුළුවන් තරම් ප්‍රඥාවන්තයෙක්ට නේද මම මේ වණ කියලා? අනේ සාදු සාදු ඔබ වහන්සේව ඔළුවේ තියන් යන්න වටින කෙනෙක්. ඇයි අර වගේම තමයි. එහෙනම් මට මතක් උනේ ඒ ලොකු ස්වාමීන් වහන්සේත් මේ ශිෂ්‍යෝ ටික ඔළුවේ තියන් යන්නේ ඇයි? ඕන වෙලාවක ධර්මය අහගන්න පුළුවන් ඇවිදින පුස්තකාලයක්. ස්වාමීන් වහන්සේ කතාව කියනවා, ජීවිත කතාව එතන කියනවා. පැවිදි වෙච්ච දවස, ගිහිගෙදරින් ආපු දවස, දිනවකෝ අනුත් දැන් ඒකයි පුදුමේ. සමහර අයට මතක නැණි දවස්. දැන් මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 75 දී මේ කතාව කියන්නේ. අවුරුදු 16 දී පැවිදි වෙන්න ආපු හැටි. දිනය හිටපු ලොකු ස්වාමීන් වහන්සේගේ නම. එතනින් ගිහිපු තැන ගල්දුවේ මහන්ලා, ඊට පස්සේ කොහෙටද ගියේ? කවද්දේ ගියේ. එතනින් තව කොහෙටද ගියේ? කවද්දේ ගියේ. දවසත් එක්ක. මේවා කියනකොට හරි පුදුම සතුටක් ඇති වෙන්නේ. මොකද විනය පිටකේ පාඩම් දුන්නා මාසිකේ. සූත්‍ර පිටකයේත් වරින් වර පාඩම් දීලා අන්තිමට මේ ස්වාමීන් වහන්සේ අභිධර්ම පිටකයේත් පාඩම් දීලා මුළු ත්‍රිපිටකයේම ගුරුවරුන්ට පාඩම් දීලා අවසන් කරනවා. ඒ නිසා කියන ත්‍රිපිටක වාගීශ්වරාචාර. වාගීශ්වර කියන්නේ පාඩම් කරයි කියන එක. බලන්න ප්‍රඥාව. ඒ නිසා ස්වාමීන් වහන්සේ කිසිම දේශනාවක අපිට හිනා වෙන්න අපිට හිත එහෙමෙහෙ යන කාරණයක් ඇත්තේම නැහැ. පස්මහගම ගලාගෙන යනවා වගේ එක දිගට ධර්මය ගලාගෙන අපිට වටපිටව බලන්න වෙලාවක් නෑ. හොඳට අහන් ඉන්න ඕනේ. මොකද කරුණු එනම් මගාරිනව නැත්තම්. ඒ තරම් ඉක්මනින් ස්වාමීන් වහන්සේ කියන දැන් වචන ඉක්මනින් කියන්නත් අපි දියුණු වෙන්න ඕනද නැද්ද? දියුණු වෙන්න ඕන. සමහර අය කතා පවත්වනවා විනාඩියක් විතර ඉන්නව බලාගෙන. ආයි කියනවා. ඇයි? සංඛාර වේගවත් නෑ. සංඛාර වේගවත් වෙන නම් සසරෙදි ප්‍රඥා පාරමිතාව පුරලා තියෙනවා. ඒ නිසා තමයි මේ තොරතෝංචයක් නැතුව ස්වාමීන් වහන්සේට වචන ගලාගෙන 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 එන්නේ. තු මේකට සටහනක් දැන් පන්නේකම උපාසිකාව ඊරය කිව්වම බණ කියන්නේ කියලා මොකෝ කටු සටහනක් දාගත්තද පොතක? නෑ. ස්වාමීන් වහන්සේගේ දක්ෂතාවය තියෙන්න ඕන අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ධර්ම දේශනාවක් කරන්න. පොත බලන් කියනනේ. හැබැයි පොත බලලා ඉන්න ඕන. නැත්තම් කියන්නේ අර කිව්වාගේ කුණු හරප තමයි කියන්නේ. වෙනයි කියන්න දෙයක් නැතුණ කුණු හරප කියවෙනවා. නේද? දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඒක කියන්න වෙලා නැත්තේ මොකද? දන්න ධර්මය කියා ගන්නත් වෙලාව මදි. එහුව එක වෙන දේවල් කියන්න වෙලාවක් නැහැ. නං දන්න ධර්මයට තමයි කියන්න පුළුවන්. පිරුණු කලේ දියනොසෙලේ කියනවනේ. පිරිච්ච නැති කලමක ජක බකන් ගන්නවනේ. සද්ද වැඩි කියනවා. පිරලා නැහැනේ මේක හෙල්ලනකොට ඒකට වඩා ලොකු සද්ද ඇහෙනවා. බෙරේ තත්ති මොකෝ? ඇතුලේ හිස් සද්දේ වැඩි. ඔය මුහිස් පුරුෂයන්ගේ සද්ද වැඩි. අපි කියන රංගපාන වැඩි. නමුත් සිල්වතුන් වහන්සේලා තමයි හිටියද කියලාවත් දන්නේ නැහැ. අරියදම්ම ලොකු ස්වාමීන් වහන්සේ ගැන ලංකාවම දන්නේ නැහනේ. දන්නේ සිල්වත් ගුණවත් ගිහි පිරිස විතරයි. හැමෝම දන්නේ නැහැ, හොයන්නේ නැහැ. මොකෝ ස්වාමීන් වහන්සේ රංගපෑවේ නැති නිසා. ඒ නිසා අපිත් ඒක අනුගාත වෙච්ච ශිෂ්‍යෝ නිසා අපිට ලොකු සත්‍යයක් ගෞරවයක්. ස්වාමීන් වහන්සේගේ චරිත කතා බලද්දී අපි සතුට වුණා. සමහර සන්නල කඳුළුත් ආවා ඒක දැකලා. මොකද මේ තරම් සීලයක්, මේ තරම් ගුණයක්, මේ තරම් ප්‍රඥාවක්, මේ තරම් බුද්ධ ගෞරවය. ස්වාමීන් වහන්සේ කියන මං කාටවත් දොස් කියලා නැහැ. මං කාගේ වැරදි හොයලා නැහැ. උන්වහන්සේ කටින්ම කියන මේ ගුණ කියන නිසා නෙමෙයි අන්තිම කාලේ අව ඉල්ලීමක් කළා ස්වාමීන් වහන්සේගේ චරිත කතා අපිට කියලා තියෙන නැත්නම් අපි දන්නේ නැහැ කියලා. පසව ස්වාමීන් වහන්සේ වඩව භාවනා ගැන ඇහුවට පස්සේ ඒක කියන්න බෑනේ. කියන්න බැරි නිසා උන්වහන්සේ පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ තියෙනවා ස්වාමීන් වහන්සේ වඩව භාවනාව. සියලු භාවනා ක්‍රම බුරුමේ කියලා වඩලා තියෙනවා. ධ්‍යාන ලැබලා තියෙනවා සතරම. අටම ලැබලා තියෙනවා සමාපත්තිය. විදර්ශනා ඥානවලින් සංකාරූපේක්ඛා ඥානය දක්වා උපදවා තිබෙන බව උන්වහන්සේ පොතේ සඳහන් කළා. හැබැයි ඒක ප්‍රසිද්ධ කරන්න එපා කියලා තියෙනවා ජීවත්ව සිටිනා තුරු. ඇයි ජීවත් වෙනකොට ප්‍රසිද්ධ කරොත් මොකද වෙන්නේ? පස්සෙන් එනවනේ. ඉන්නකොට දැන් මම කිව්වොත් මම මෙහෙම ධ්‍යාන ලැබුවා කියලා මොකද වෙන්නේ? හිටිනම් පන්නේ ගමෙම කට්ටිය අර පැත්තට එන්න ගන්නේ. ඒ හැටි මොකද මේ උත්තරී මනුස්ස ධර්ම කියන කිව්වකම මිනිස්සු පැහැදෙනවා. විනය ඒකට තහනම් කරලා තියෙන. කියන්න බෑ. තිබුණත් කියන්න බෑ. ඔන්න විනය.
දැන් තියනවා කියලා කියන්න පුළුවන්. නැති එක කොහොමත් කියන්න බෑ පරාජික වෙනවනේ. තියනවා නම් ධානයක් හරි කියන්න පුළුවන් උපසම්පදා භික්ෂුවකට හරි ගුරුවරයාට හරි විතරයි. අනුපසම්පන්නයන්ට ඒක සාමාන්‍ය රේට්ටවත් කියන්න බෑ. එහෙනම් ගිහියන් ගැන කවර කතාවද? ගිහියොන්ට කියන්න පුළුවන් උපාසකයන් මං ඊට පුකම් මං ධානයට සම්බන්ධව රෑට තමයි සම්බදින්. අසවල් වලට මං සම්බන්ධ. නැත්නම් කියන අසවල් ආරණ්‍යෙ ඉන්න අසවල් කුටි ඉන්න හැමදෙරු ධානයට සමවදින්නේ. දැන් මේ කාල ළඟදි බණවාරයක් ඇහුවා මං බණවාරයක් ඒක කියන අසවල් භික්ෂුව. නේද එක්තරා භික්ෂුවක් සමාධියෙන් දැක්කා. මොනවද මේ විනය දන්නේ නැති නිසා මේ ස්වාමීන් වහන්සේලා කරගන්න විපත්. Taman දැක්ක කියලා කටින් කියන්නේ හැබැයි ව්‍යංගයෙන් වටෙන් කියනවා දැක්කා කියලා. ඉතින් අපි ඒව ඇහෙනකොට අපිට හරි සතුටුයි. ඒ කියන්නේ කියනේවට සතුටු. නෑ අනේ අපේ ආචාර්යයන් අල්ල කොයි තරම් ඒ අතින් ශ්‍රේෂ්ඨයිද? තියෙන ගුණයක්වත් ලෝකෙට කිව්වේ නැහැ. ගුණේ වටින්නේ හංගන් ඉන්නකන් තමයි. ගුණේ පේන්න පුළුවන්. ඒක ප්‍රකට වෙන එක අපිට නවත්තන්න බෑ. දැන් අපේ අරිදම සාංශ දැක්කම උන්වහන්සේ ඇවිදිනව දැක්කත් අපිට හරි සතුටුයි. පුදුම බර අඩියක් තියලා ඇත් ගමනින් වඩින්නේ. hina වුණත් හිත පිරෙනවා අපිට. ඒ තරම් කරුණාවන්ත hinaවක්. ඉතින් ඒක එතෙන්දි බලනකොට මම සතුටුනේ. දැන් අපේ හිටපු ස්වාමීන් වහන්සේට ওই වාසනාව අපි දෙනම තුන්නමට ඇතිබුනේ ස්වාමීන් වහන්සේ දකින්න වාසනාව. දැන් අලුතෙන් අපේ මහණෙච්චයට නැහැ ඒක. අවුරුදු 15කට පෙර ස්වාමීන් වහන්සේ ගත් දෙකෙන්ම මගේ බෙල්ලේ කරපටිය බැන්දේ. මුලින්ම මුල් මේ ජීවිතේ මුල්ම වතාවට මම පැවිදි වුණේ ස්වාමීන් වහන්සේ ගත් දෙකෙන්. ඉතින් ඒකම මට ඇති සතුට වෙන. වෙන මොකුත් ඕනෙත් නැහැ. අනිත් ටික මං කරගත යුතුයි. නමුත් ඒකත් ලොකු දෙයක්. මොකද දෙවනි කල්යාණ මිත්‍රයේ සුරතින් අපිට පැවිදි වෙන ලැබුණා. කමටහන් ගන්නත් මට ලැබිලා තියෙන අවස්ථාව. කතා කරන්න ලැබිලා තියෙනවා. පුද්ගලිකව අපි කතා කරන අඩුයි. මොකද අපේ ගුරුවරු නිසා අපි වැඩි ඊළ වල්පල් දරන්න බෑනේ අපිට. ඒ නිසා වන්දනා කරන්න ගියාම මේ ඔක්කොම ලොකු පිරිසක් ස්වාමීන් වහන්සේ 60ක් විතර ගිහිල්ලා එකපාර වඳින්නේ. වැන්දම ස්වාමීන් වහන්සේ අවස්ථානුකූල අපිට ධර්ම කතාවක් කියන වෙලාවට නිකන් කවදාවත් චවන්නේ ආව. මොනවා හරි ධර්ම කාරණයක් විනය කාරණයක් කතා කරලා අවවාදයක් කළම තමයි ස්වාමීන් වහන්සේලා යවන්නේ. ඉතින් පොදුවේ වැඳ ගන්න. ඇසුරු කරන්න ලැබුණා. ඒ නිසා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මතුමත්ත්‍ය වැඩි කලන ගොස් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන උතුමෙක් බව. ඒකයි මං කිව්වේ මේ බුදු වෙනවයි කියන එක ලේසි දෙයක් නෙමෙයි. එහෙම උතුමන් අපිට අඳුර ගන්න ඉවෙන් හරි පුළුවන්. මොකෝ මහා ගරු ගාම්භීර ගුණ තියෙන. අර පොඩි පොඩි දේවල් පස්සේ යන අය නෙවෙයි. අනුන්ට නිඳා කර කර ඉන්නේ නැහැ එවැනි උතුමෝ. Taman ධර්මයේ පිහිටනවා. කරුණාවෙන් ධර්මය කියා දෙනවා. වීරවන්ත පුරුෂයා තනියෙන් කවදාවත් ඈතර වෙන්නේ නැහැ. තවත් කෙනෙක් හරි ඈතර කරගෙන තමයි වීරවන්තයා සසරින් එතර වෙන්නේ. එහෙනම් මේ කරුණාව නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ අතටපත් නිවන් අතහැරලා දීපංකර පාදමූලයේදී මෙච්චර දුර ඇවිල්ලා මේ ගෞතම බුද්ධ ශාසනේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වී වදාළේ.